බොහොම සතු දෙයි යන්න ඉස්සහා කරන ගමන බුදුහාසනෙ තුළ නැති වෙන්න දුක බුදුරණන්ගේ මාර්ගය නැයි දුක් නිදිනයි නේද දුකටපත් කළා නේ නමුත් අපි දැනට දුක් නිදින අය ඉතින් අසහනෙටපත් වෙන පිළිස ඒකට අපිට මේ හිතේ නැති සතුට උපදව ගන්න මාර්ගයක් පිළිගන්නවා කියන මොන සම්පත लोक अंकने कमती अभिवक्तान अति अलंक शब्द अति तो बुध प्रज्ञा मदन बुध विपास अति समहार सत्य दर्शन अतिते पहल आरमी दशल तीन अतम पड़ी मधिकम අපි කැමති නෑ නේද සමහර සතුට දෙන්න බඩ. බාහිර සතුට ගැන මම නෙමෙයි කතා කරන්නේ. ආන්දුලන් සතුට දෙන්නේ නෑ පිටට. බාහිර සතුට දෙන්න දකින්නත් අපි අකමැති. ඒ අපේ සංසාරගත පුරුදු. ඒක තරබ්බෙන්ද මේ අපි යන්නේ. ඒ කෙනෙක් පිටු. ඉතින් අපි ඒක පිළිගන්න ඕන. සමහරව බොහොම දේපල ගන්න දැක්කම අපිට එනෝ නේද අපිට නැහැ කියලා ඉන්නේ මෙයාට විරුද්ධ කරනවා. ඒක රටාව වෙනස්. ඒක අපිට තේරෙන්නේ නැහැ. එතකොට අපි ලෝකයේදී සතුට ඉස්සරහ ලෞකික සතුට පොඩ්ඩක් කියනෝනේ බාහිර දේවල් ඉස්සරහ ඒ සතුට ඉස්සරහ අපි සතුට වෙලා නැහැ නේද අපි දෙක දුක එහෙම අවබෝධ කරගන්න එතකොට තමයි ගැටලුවන්ට හොඳට අහුවෙන්නේ මේ ටික තේමනවා බාහිරේ එහෙනම් සතුට ඉස්සරහ අපි දුකින්ද නම් බාහිරයේ දුක ඉස්සරහ දුකම සමහර දුක් විඳිනකොට අපිට සතුට කියන්නේ නැද්ද දැන් අපි හිතුව කියලා ඉන්න කෙනෙකුට වැරදුනාම අපි තේන්නේ නැද්ද සතුට? හොඳයි නෑ කියනවා නම් දැන් අපි වැඩේ කරන්නේ ඉවරයි. එනවනේ. මේ කියන්නේ මා අතීත දිහා බලාගෙන ඉන්න කොටක් අපි තාම ගැටි අස් කරලා නැහැ. අස් කරලා නැත්නම් මොකද ඒව වැරදි කියලා ගන්න. එතකොට අපි සමහරුන්ගේ සතුට ඉස්සරහා අසහනයටපත් වෙනවා. අපිට දැනෙනවා කියන්නේ. අපි අසහනයටපත් වෙනවා. අසහනයට පත් වෙනවා කියන්නේ අපි ඒව ඉස්සරහ සම්පූර්ණ. සමහරුන්ගේ සතුට ඉස්සරහ අපි සතුට වුණා. ඒ අපේයි සතුට වෙනකොට ළමයි සතුට වුණා විභාග පාස් වෙලා අපි සතුට. ඒ මගේ කම කරගත්ත මත්තම. සමහරු දුක් විඳිනකොට අපි ඒ දුක ඉස්සරහ සතුට. අපි විරුද්ධවාදී. උඹට මා කරියන කුලක් වුණාම අපිට හරි සතුට යන්නක් කැඩිලා කියලා කියන්නේ නිකන් අයිති. නේද? සමහරුන්ගේ දුක ඉස්සර අපි දුක් වෙනවා. ඒ අපේ අය. එහෙනම් ඒක අපි ජීවත් වෙන කරලා තියෙන අනිතික තමයි. දැන් අපි ඒකෙන් අත්හරින්නේ නැහැ. එහෙම ලෝකයකටයි බුදුන් වහන්සේ කෙනෙක් පහළ වෙලා මේ සත්‍යධර්ම දේශනා කරන්නේ. ඒ අපිට. ඉතින් අපි දන්නවා බුදුහාමුදුරුවෝ ලෝකයේගේ සැබෑ සතුට කෙරෙහි නොවනස්සන සතුට කෙරෙහි කැමැත්ත දක්වන නිසායි අපි මහා කරුණා කියලා කිව්වේ ඒ මහා කරුණා. තුන් ලෝකෙ ඉන්න අයගේ සැබෑ සතුට මතුවෙනවා නම් බුදුන් වහන්සේලා කැමති. ඒක බුද්ධ කියන වචනේ එක අර්ථයක්. අර්ථ මෙච්චරයි කියලා කියන්න බෑ. අචින්තයි බුද්ධ කියන වචනේ අර්ථ බො අපිට කියලා නෙමෙයි කරන්නේ. පුළුවන් කිව්වොත් ඉතින් මේ බුදුන් වහන්සේ කියන එක. බුදුන් වහන්සේ නම් දුක බුදුන් වහන්සේ දුන්න කියන්නේ. අපිට බෑ. අපිට මේ දැනෙන්නේ එකක් නෙමෙයි. ලෝකෙ තුන් ලෝකෙ ඉන්න සියල්ලෝම සතුටින් ඉන්න දකින්නයි බුදුන් වහන්සේලා කැමති. බුදුන් වහන්සේලා පහළ වෙන්නේ ඒ සඳහා. එතකොට දැන් අපි එහෙනම් බුදුන් වහන්සේලා පහළ වුණේ ඒ සඳහා නම් අපි පොඩි අනුමාන කිරීමක් කරන්න ඕනේ අපි එහෙනම් දුක් විඳිනවා. ලෝකෙදා බුදුහාමුදුරුවෝ පහළ වෙනකොට සමහරු සිරුරට අධික දුක් දීලා සැප හෙව්වා විමුක්තිය ලැබුවා. සමහරු ශරීරයට සැප දීලා විමුක්තිය ලැබුවා. එහෙනම් දෙගොල්ලෙ කිව්වා. උච්චේදවාද සාස්වතවාද කියලා කිව්වනේ. දැන් ඒක බාහිරේ තියෙන දෙයක් නේ අපි කතා කරන්නේ. නමුත් අපි බලමු යම් දෙයකට එකඟ වුණොත් අපි ඇහැට පේන රූපයක් ඉස්සර ඒක අනිත් පැත්ත ගොඩක් ගැඹුරු ශාස්ත්‍රීයද? එහෙනම් මේ බාහිරෙන් අපිට පේනවා ය සමහරු ගොඩාක් දුෂ්කර ක්‍රියාවල් කරනවා නොකාමී භාවනා කරනවා නුවණ ගන්න. මේ සසර ගම නිවර කරන්න. බුදුහාමුදුරුවෝ ඒක බැහැරලා. සමහර ගොඩක් සිරුරට සැප දීලා වුණා ඒකත් බුදුන් වහන්සේ බැහැර කරා යන්ත දෙක බාහිරේ තියෙනවා. නමුත් මේ ධම්මචක්කප්පවත්තන සූත්‍රය කියන්නේ ඒ අරමුණ නෙවෙයි ඊට වඩා ගැඹුරු ශාස්ත්‍රීය අරමුණ.
අපි යමක් සැපයි කියලා අල්ලන තියෙනම අපිට නොකෙන දුක කියලා බුදුහාමුදුරුවෝ පෙන්නනවා. දැන් නිවනට මාර්ග දේශනා කරන බුදුහාමුදුරුවෝ පෙන්නනවා යමක් අපිට සැප නම් සැපසේ උදී රැක ගන්නට ඕනවා. එතෙන්දී ආයි අපි වැටෙනවා සැප. සැප කියන මොහොතේම සැප කියන ඇලිලයි. ඒක ඇලිීම කියන සංහාව තියෙනවා. අපිට තේින්නේ නැහැ. නොකෙන ධර්ම ටිකක් අනුශිරයි. ඉතාම සූක්ෂ්මම ධර්ම පිළිතලා තියෙනවා අපේ සිත තුළ. අපි යමකට කැමතිනම් යමක් හොඳයි කියලා හිතලා නම් කෙනෙක් සතුටුයි අපි සතුටු වෙලා කියන්නේ අපි බාහිර රූපෙට අපි ඇලිමු. ඒව පෙන්නේ. ඒකයි මේකේ තියෙන හානි කරපත. ඊළඟට අපි යමක් යමකට අපි විරුද්ධ නම් විරුද්ධ වෙනාවේ අපේ හිත ඒ විරුද්ධ දෙයට එකඟව පවතිනවා. යම් කෙනෙක් හතුරෙක් නම් හතුරට යම නරකක් කරන්න අපි එකඟයි. එකඟයි කියන්නේ අපේ අදහස සැපය කොට අරගෙනද නැද්ද? ඔබ ඔබට එකඟ වෙන්න. ඔබ ඔබ ගැනම හිතන්නේ. අනුන් ගැන හිතන්නේ ධර්මය අහුවෙන්නේ නැහැ. අපේ හතුරෙක් ඉන්නවා අපි එයා ගැන හිතන්නේ මෙයාට මොකක් හරි වේවා. මම කියන්නේ හැමෝම නෙවෙයි. මේ සද්ධර්මය අල්ලගත්තා කියන්නේ නෙවෙයි මේ. ධර්මයට එන්න පෙර අපි දැරිතුන. දැනුදු අපි එහෙම හිතුවට එහෙම. එතකොට ඒ විරුද්ධවාදියට නපුරක් වුණා කිව්වහම අපිට එන්නේ මොකද්ද? එනෝ නේද අපි පොඩි ප්‍රසාදයක්. ඒ කියන්නේ ඒ අදහසට අපි එකඟයි. අපු අදහසට අපි විරුද්ධද? අපිට හතුරට නරකක් වුණා කියලා එනකොට ඕව අහන තමා කියන අදහසක් පහළ වුණා. සංකාරය. අපි ඒ වචන පස්සේ කතා කරමු. ඒ අදහසට අපි එකඟයි. හොඳට හිතලා බලන්න. ඒ එකඟයි කියන්නේ අපි ඇලිලා නේද අදහස. ඒ අදහසට ඇලුනා කියන්නේ අපි විරුද්ධ චිත්ත අයිති කරගත්ත නේද? මොහොතක්වත් මේ ධර්ම අපිට මෙහෙවුණාද? බුදුන් වහන්සේ කෙනෙක් පහළ වෙන්න ඉස්සෙල්ලා එනම් කවුරුවත් දන්නේ නැහැ. ඒකයි සමණේනවා බ්‍රාහ්මණේනවා දේ වෙනවා මාර වෙනවා කියන්නේ දෙවියවක් දන්නේ බ්‍රාහ්මණයවක් දන්නේ නැහැ මාරයවක් දන්නේ නැහැ සමණයෝ කිව්වේ එතකොට බුද්ධ ශාසනයක් නැහැ නැති බුද්ධ ශාසනයක සමණයක් ඉන්න බෑ හැබැයි හින්දු ශාස්ත්‍රෝ ජෛන ඔය නිගන්ත ඔය ඔක්කෝ ආගම් 64ක හිටපු අය ඔය උත්සාහ කරපු අය යම් දර්ශනයක් ඔසේ ගිලා ඒ අයද නේද මේ සමණේනවා මේ අය දන්නේ මේ බුදුන් වහන්සේ කෙනෙක් පමණක් දකින්න සත්‍ය යමකට ඇලුණු ගම අපි ඒ ඇලුන කියන්නේම පස්සරට මැලිලා ධර්මතාවයි පිට කරගත්තා. අපි නිරුද්ධවාදීකුට නරක නපුරක් වුණාම අපි ඒකට එපා කියන නරකයි කියන්නේ නෙවෙයි නේද? ආපු අදහසක් තියෙනනේ අදහසේ වරද දැකලා තියෙනකම්. නෑ කියන්නේ අදහස වරදක් කියලා දැක්කේ නැත්තම් අපිට පහල වෙන්නේම ඔහොම තමයි මිනිස්සුන්ට වෙන්න ඕන කියලා අපි කියන ධර්මතාවය. ඒ ආපු ධර්මතාව වරදක් කියලා දැක්කේ නැහැ කියන්නේ මේ ධර්මතාව අයිති කරගත්තා. ඒ කියන්නේ ද්වේෂෝ. ද්වේෂෝ නිදානම් කම්මානම් සමුදයෝ කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරන ද්වේෂ නිදන් ගත කරගත්තා කියලා. අපි හිතියේ එතන නේ. මොකද නැහැ කියන්නේ. රට අපිට විරුද්ධ රටක් ගැන හිතා. මේ නිවන් දකින්න එක අතිශය පුදුමයි. මේ රජකම් මතය මම මේ කතාව සපත කරන්න ඔප්පු කරන්න ඔබට. මේ පොඩි කතාවක් ගන්න. අනේ ජසරාණ සත්‍යයට එන මාර්ගයේ අපි කතා කරද්දී කතා ඕන වෙන ආදර්ශ කතා. කොහොමද සමහරු ධර්මයේ අත්හරින්නේ මේ ලෝකේ අත්හරින්නේ? සත්‍ය අවබෝධ වුණු දාට මේවා ඉදී අත්හැරෙනවා. අපි මේ දැන් අත්හරින්නේ බලන්නේ මේ බොරුව. මේවා තැරලා යන්න හිතලා කියන්නේ කලකිරීම. කලකිරීම එක ද්වේෂණිය යන එක නෙවෙයි. සද්ධර්මයේ කෙරෙහි පැහැදිලි යන ගමන වෙන මේක. අපි දන්නවා මේ අනුරුද්ධ මහ රහතන් වහන්සේගෙන අහලා තියෙන අනුරුද්ධ මහ රහතන් වහන්සේ කතා හරිම වටිනා කතාවක්. අපි දෙන කුරාතන සෑම එකම මේ කතාව මූලිකම ගත්තේ. මේ කතාව ඔස්සේ අපි අද ධර්ම සාකච්ඡාව මෙහෙවුවා. අනුරුද්ධ මහ රහතන් වහන්සේගෙන ඊට පෙර බුදුරජාණන් වහන්සේලා කීප නමක් යටතේ තනියෙන් එකම ප්‍රාර්ථනාවක් කරන් ආවා. ඒ ප්‍රාර්ථනා කරන මොහොතේ තිබ්බා. අනේ මට නැහැ කියන වචනේ අහන්නවත් ලැබෙන්නට ඉපාද. අහලා තියෙන දෙකක්. මගේ උපදින ආත්මික සංසාර ගමන ඉවර කරන ආත්මේ මට නැහැ කියන වචනේ අහන්න ලැබෙන්නට එපා කියලා තමයි ප්‍රාර්ථනා කරලා තියෙන්නේ. එම නිසා අනුරුද්ධ කුමාරය රජ පවුලක ඉපදුණා. ඉපදුනාට එයා මේ නැහැ කියන එක දන්නවා. නැති බව හඳුනනවා. පිරිලා දේවල්. එයාට සැප කියන එකමයි තියෙන්නේ. සැප අස්සේ දුක හොයනවා. වේදනාවක් නැහැ. බාහිර දේවල් නැත්තේ නැහැ. පිරෙන්න තියෙන්නේ. ඉතින් මේ කුමාරය නැහැ කියන එක අහලා
පෙරහැර කොයි තරම් බලවත්ද එතකොට පෙර පින් බලය නිසා දෙවියෝ විශාල ගාන අනුරුද්ධ කුමාරයවට ගොනු වෙලින් ඒ පින් බලය නැති ඇයිද නැහැ දැන් මේ අනුරුද්ධ කුමාරයා එරුවල දැන් දුක නැහැ නේද සම්මුතිය වල දුක නැහැ किसी को दुकान है मुझे जानना होता है कि हम दोनों जाओ ठीक में शास्त्र वहां से कि सारण की महा उसको भी जन्म का था मैं हम कहने जाई के लेकर ना बुलंदर को उसको मत है दें अनुरुद्ध कुमार या दरअसल तारुण ये वाके राजकुमार वो तो दे लांग मैं कहता है बोला नोटियों को टेंशन खताव लिख के नहीं कहती नोटियों दो दिन का कहता है ये अनुरुद्ध कुमार ने मैंने दुख हाथ रखा था दरअसल बोला अनुरुद्ध कुमार ने हितुना मैं अन्य राजकुमार को दे लांग मस्ता मैं आस कहूँ कांड कहूँ तीन है यदराई हुए लगे तीन महीना तीन मैं कहूँ नैती बाबा जान मैं आप मत कर लो मम पैरा दूनो मम्मी करेंगे पैरा दूनो कहूँ दहाया देना गिर हो दहाया थी ना दाना थी ना उत्तु वक्त कर लो सारे देवा कह रहे मगर कर कहूँ दहाया देना ईलंग आई थी वो जाने आई दहा आई दहाया देना देने देने आदू मैं कहूँ नहीं बना कुमार ने दुआ लेना उसस्ट බලයෙන් වැඩි කෙනෙකුට දෙයක් දුන්නොත් තමයි දෙවියෝද අනුමෝදනය කියන්නේ ලබන ලොකුම කෙනා දෙන්නේ. දැන් දෙවියෝ බලන් ඉන්න ඕන අපි මේ උදව් නොකරොත් අපේ ඉහ හස්කලෙකට. අනුරුද්ධ කුමාරයාට දැන් කැවුම් නැහැ. මොකද කියන්නේ අර දැන් වහන් වෙන හිස්පාදයක කැවුම් නැහැ. දැන් අනුරුද්ධ කුමාරයාට අර අම්මා කැවුම් ඇරලා දෙන්නේ නැති බව වෙන්නේ. ඉස්සුගා දෙලා තියෙනවා. වාසිනිය හැරියම කැවුම්. මෙයා දැරුව මේක සුවඳයි අර කැවුම් වල දෙක කාල බැලුවම රස වෙන්නේ. දැන් මෙයා කැවුම් නැහැ කියන එක මොකද හිතන්නේ? राज्य संसार බුදුහාමුදුර සරණගියේ මහරහතන් වහන්සේ කෙනෙක්ගෙන මම කියුවේ සියල්ල අතහරින්නේ සත්‍ය අවබෝධයට ඇවිල්ලා නැත්නම් රජකමත් අච්චර කියන එක නැහැ කියන එක දන්නේ නැති එක කවුරුද තිබුණා නැත්නම් ඒවා ඉන්නේ නැහැ දැන් එයා දැන් මේ ඒ ගුරුවරු අපිත් එහෙමයි අපිත් මහන්සි වෙන්න අවශ්‍ය නැහැ මේ දේපල අතහරින්න අපිට චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන දවසක් එනවා එදාට ඉබේම මේවා පවති අතහරින්න දැන් අපි පිටතැනකට ගියාම අයිතිං අල්ලන් දෙතන ඉන්නේ අත්හැරිලා එතන ඉන්නවා. ඔන්නේ රටවල් දෙකේදී දෙච්චන්නේ නාලුපු දෙය වෙනසක් නෙමෙයි ඉන්නේ. මේක අයිති දෙකයි කියලා දැකපු නුවණ මුල් කරගෙන ඉන්නේ. මම පුළුවන් තරම් ඉන්නේ එතෙන්දි නැති වෙලා ඉන්නවා. ඒක විශේෂත්වයක් අපිට කියන්න බෑ ඒක කොහොම වෙනවද කියලා. දැන් ඔන්න ඔය ධර්මතාවය ගන්න මේ ධර්මය අහගත්ත අය ධර්මයේ තේරුම අය කවුරුවත් කියන්නේ නැහැ අත්හැරලා ඉන්නේ කියලා. चतुरार सत्य अवबोध लीन सदा मगाई तेना ඒ මාර්ගය යනකොට බුදුහාමුදුරුව පෙන්නන චතුරාර්ය සත්‍ය එයිද සත්‍යය. ඒක සත්‍ය ඥාන කිව්ව තිසරවත්. දැන් අපි අද කතා කරනවා අන්නේ මෙතෙක් කතා කරන ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ වඩා අර්ථවත් විදිහකට අපි උත්සාහ කරමු ජීවිතේට ගලප ගන්න. බුදුහාමුදුරුව එදා ලෝකේ වීර්ය වඩන දුකෙන් නිදහස් වෙන්න නොකානවි උත්සාහ කර අර්ථකිනමතාන් යෝගී කියපු බාහිරය කියපු එක. තුල ඉන්න ලෝකයක්. ඒක තුල විමුක්තිය ඇතයි නිත්‍යාව කියන්නේ ලෝකයක්. සැපයි කියලා යම් ආහාරත් අරගෙන යම් සැපයක්ද නිදිමින් නිවන් යෝක්කේ සේකෝ අය පිටින ලෝකෙකට බුද්ධත්වේ ලබල ඇවිල්ලා කියන ඔය අන්ත දෙකම වැරදි. ඔය අන්ත දෙක තුල මඟ වැඩෙන්නේ නැහැ කියන. දැන් එතකොට අපිට අත්හරින්න කියන්නේ බුද්ධ ආන්තර වන්නේ අන්ත දෙක. ඒක බාහිර අන්ත දෙක. බාහිරින් ගන්න දෙක.
ඒ බාහිරින් ඒගොල්ලෝ උත්සාහ කරපු ක්‍රමය. නමුත් මේක ශාස්ත්‍රීය පැත්ත වෙනවා. ඒ තේරුමත් හරි. මේක ප්‍රතික්ෂේප වෙන්නේ නැහැ. එතකොට අපි බලමු එහෙනම් මේක සැබෑ තේරුම බුදුහාමුදුරෝ කියනවා මේ අන්ත දෙකක් කියලා මහණෙනි. ඒ අන්ත දෙක අත්හරින්න කියලා. මේ අන්ත දෙක අත්හරින්න කියන්නේ ඇයි? ඒ අන්ත දෙක නිසා අපි සසරේ පවතින. මොකක්ද කියලා දැන් අපි පොඩ්ඩක් මේක ගවේෂණය කරලා බලලා චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන විදිහට ගලපන්න උත්සාහ කරමු. මොකක්ද අපි මෙච්චර කිව්වේ? කාමේසු කාමසු කල්ලිකාණ යෝගෝ. හීනෝ ගම්මෝ පොදු ජනිකෝ අනරියෝ අනත්ත සම්මුතෝ. මේ අනර්ථ සහිත හීන මට්ටමක පවතින කාමසු කල්ලිකාණ යෝගය. ඔකේ සිංහල අර්ථය එකයි කාමේසු කාමසු කල්ලිකාණ යෝගෝ. යම් කෙනෙකුට කාමයේ සැපනම් කියන්නේ කාටද? අපිට. වචන දේරම ඇහුවම තමයි රැස්න්නේ අපි. දැන්ම නේද? කාමේසු කාම සුඛ. මේ කාම කියන්නේ මොනවද? කැමැත්ත. හෝ අකමැත්ත. බාහිර සම්බන්ධ දරණ ආකල්පය. සංකප්ප රාගෝ පුරිසස්ස කාම. සංකල්පයක් නම් ඒකට කියනවා කාම කියනවා. යමක් හඳුනන බව නම් හඳුනන බව මෙත් සංඥාව මෙතන පහළුනේ. සංඥාවෙන් අපි බාහිරේ නම් දකින්නේ සංඥාව මෙතනින් හඳුන්වන්නේ නැතුව ඒක බාහිරෙන් නම් දකින්නේ ඒකට කියනවා සංඛාර. ඒකට කියනවා කාම කියලා. ඒක කාම මට්ටමේ ආරම්භය දැන් වල තියෙනවා. ආරම්භයේ තින් සුළුෙන් පටන් ගන්න ඕනේ. මහාවෙන්නේ තත් උත්තේ මේ පටන් ගන්න තැන. දැන් අපි එතකොට අපි ඇසුරු කරන්නේ තමාවද ඇහැට රූපයක් පෙනෙනකොටම රූපේ සම්බන්ධ වෙන ඒක මල් ගහක් කියලා. මල් ගහ කියන්නේ මෙතන පහළ හැඳිරීම. ඒ අදහස මෙතන පහළ වුණා කියලා දන්නේ නැති ලෝකයා හිතන්නේ මෙතන මල් ගහ අරකට පැටලෙනවා. අර ගහට පැටලෙනවා. ඒකට කියන සංකාර කියලා. අපි ඉන්නේ එතනද නැද්ද? මේ භූමිය තුල සංඥාව පහළ වුණා කියලා පේන මට්ටමක අපි කවුරුවත් ඉන්නවද? නැහැ. හඳුන ගැනීම පහළුනේ මෙතන නේද? නොතේරෙනවා නම් උපමාවලු කියම්මයි යන්නම් එතකොට තේරෙයි. හැබැයි මේ උපමාවක එක්තරා ගානකටයි ගලපන්න පුළුවන් 100% ගැලපෙන සාධන වාසයකින් එන්න දෙන්නන්න පුළුවන් වෙනවා මේක. මෙහෙම පෙන්වන්න බෑ. දැන් අපි හිතමු ඔය අපේ රුපියල් 500 කොලයක් අපේම රුපියල් 500 කොලයක් මේ කොලේ මේ 500 කොලේ මොනම හේ සල්ලි හඳුරන්නේ නැති අයිස්ලන්තේ ඉන්න අයිස්ලන්ත ජාතිකයෙක්ගේ මමයි තමනු ඉස්සරහට ගෙනල්ලා උලින් උලගෙන් ඇවිල්ලා වැටෙනවා. වැටුණු ගමන් දෙන්නටම මේ රූපේ පිළිබඳ සමානාත්මතාවක් දෙන්නම දැකින්නේ ඇසෙන් යම් දෙයක් දැනෙන්නේ. ඇසෙන් රූපයක් දැකින්නේ. ඒ දෙන්නම එසේ මත්තනේ නැහැ. අපතනේ අපි දු මම කියන්නේ ඔබ කියලා හිතාගෙන දැන් මම මේ කොළය දකින්නකොටම දකින්නේ කොළයක් කියලාද රුපියල් 500ක් කියලාද? කොහොමද දැකින්නේ? දෙන්නම රුපියල් 500ක් යනුවෙන් හඳුනන. එතකොට රුපියල් 500ක් කියලා හඳුනන බව පහළුනේ කොතනද? අර රූපේ උදව් කරන් සිත මෙතනද නේද? චක්කු විඥානයේ තුල. අපි චක්කු විඥානයේ තුල එහෙම හැඳිරීමක් පහළුණා කියලාද දකින්නේ? පහළව හැඳිරීමෙන් පහිර කොලේට ඇසුරු කරනවා. එතන අපි ඉන්න දැන්. අපි ගිහිල්ලා ඉන්නේ කොහෙටද? කොලේට ගියා. බාහිර කොලේට අපි ගිහිල්ලාද නැද්ද සිහි? ගිහිල්ලා නේද? එතකොට අර අයිස්ලන්ත ජාතිකයා එයාත් දකින්න හින්දු එයා දන්නෙත් නැහැ රුකල් ගැටුම කියලා. එයා යම කියලා හඳුනනවා. යම් දෙයක්. යම් දෙයක් කියන හැඳිරීම පහළුනේ මෙතන. ඒ යම් දෙයක් කියන හැඳිරීමෙන් ඒ දේ වැතුරු කරනවා. අපි රුපියල් 500 කොලේ කියන හැඳිරීමෙන් ඒ දේ වැතුරු කරනවා. නේද? අපි දෙන්නටම වැරදුණු තැන තියෙනවා. මොකද්ද? ඇහැ රූපය ගැටුම නිසා සිත තුළ මෙහෙම හැඳිරීම පහළුනා කියලා දන්නේ නැහැ දෙන්නම. දෙන්නම අවිද්‍යාපස්සිය සංකාර. හැඳිරීමේ ප්‍රබලත්වය මත මගේ දුක වැඩිද නැද්ද? මගේ දුක වැඩි වෙන්නත් එයාට අඩු වෙන්නත් එයාටත් දුක තියෙනවා. නැත්නම් එයා රහතන් වහන්සේ නෑ එයාට දුක් වෙනවා. ඒ හඳුනුක මාස්තම මම දීපු අගය වැඩි නිසා මට කොයි වගේ දුකද කියලා. අපි හිතමු සභාවක ඉන්නවා. දැන් ඉන්න ගමන් මේ අයිනක බැරිලා වැටුනේ මේකොට. අයිස්ලන්ත මනුස්සයෙක් ඔතන ඉන්න. දෙන්නටම තේන්න වැටුනේ. දැන් අරයා යමක් හඳුනගත්තා. මම රුපියල් 500ක් හඳුනගත්තා. රුපියල් 500 අඳුරගත්තම රුපියල් 500ට දීපු අගේ වැඩි නේද? වැඩි නිසා මම විඳින්නේ කොච්චර දුකද? අරයට සාපේක්ෂව බැලුවොත් ලොකු දුකක් වෙනවා. මම දුකට හේතුව මේ රුපියල් කොහෙන් කොලේද? මගේ තණ්හාවද? ඒ තණ්හාව වලදී කියලා අපි කඩපාඩම් කරලා තියෙන්නේ දැන් මේ තණ්හාව වලට පෙරලා තියෙන්නේ. ඒ කියන්නේ අපි අවිද්‍යාව තුළම හිර වෙනවා. මම මේ උපමාව ගත්තේ සංඥාව තමයි ප්‍රශ්නේ තියෙන්නේ අපිට. සංඥාව මෙතනින් හඳුන ගන්න පුරුදු වුණු ගම්කොලේ ඇතුලේ එමෙලව නතරයි.
හොන්තට හිතන්න මේ ඇහැට රූපේ පේනකොට මේ ඇහැ රූප ගැටිලා මෙතන හැඳිරීම පහළ වුණා කියලා නිකන් දැන් එපා දැන් කරන්නේ නැතුව ගෙදර ගිහිල්ලා බලන්න ඕනේ දැන් කරු මං කියන කෙනෙක්ම කරලා බලන්න රූපේ හැඳිරීම නතර කරන්න රූප ඇසුර නතර කරන්න දැන් අපිට සංජ්‍යාක් ඇහෙනකොට කණයි ශබ්දය යනු නිසා මෙතන හැඳිරීම පහළ වුණා කියලා තමන් මේ මොහොතේ ඥානෙන් විග්‍රහ කරනකොට අර ශබ්දයේ දිගට තියෙනවා ශබ්දය ගැන අරමුණු උපදින එක නතර කරන්න සංඛාරය නතර කරන්න සංඛාරය දුක වෙන්නේ සංඛාරය නිරෝධ වෙන්නේ එතකොට සංඛාර නිරෝධ වෙනකොට සංඥාව වැඩක් තියෙනවා ඒ සංඥාව දකිනවා සංඥාන වරුදු දකින මොහොතේ සංඥාවද පවතින්නේ නැති නේද රූපේ උදව් කරන සංඥාව පහළ වෙනවා රූපේ අත්හැරෙනවා ඉතල වෙන්නේ රූපේ අත්හැරෙනවා සංඛාර නිරෝධයි කියන්නේ සංඛාරය කරන්නේ රූපෙට අපි වලවල තියෙනවා සංඥාවෙන් කරන්නේ මෙතන මේ රූපය හඳුනනවා රූපේ නිසාම හැඳිරීම පහළ වෙනවා හැඳිරීම මෙතන පහළවනා කියලා නොදැන ගත්තොත් ඒ හැඳිරීමෙන් ඒක ඇසුරු කරන්න සංකාරකම කියන්නේ සකස් වෙනවා. චිත්ත කය වචනේ තුන් දෙනාම සකස් වෙනවා. සකස් වුණා දැන් එයා හඳුනන මෙතනයි සංඥාව පහළ වෙනවා. හැබැයි මෙතන හඳුනන ගැඹුරු. මේ ගැඹුරු කියන්නේ අපි හිතන් දෙපා මේ ධර්මයේ ගැඹුරු නෑ. වලට අත දැම්මම වල ගැඹුරුද අපේ අත කොට. අපි කිව්ව වල ගැඹුරු කියලා එක බොරු නෑ. අපේ අත දිග නෑ කියලා කියන්නේ. අපිට නොතේරෙන මේක තියෙන ප්‍රශ්නේ තමයි. ධර්මයේ තමයි. දැන් ආයතන තොන්න දැන් හඳුනගත්ත නිකුත් කියලා කන්සිය. මම හඳුනගත්ත හැටි හඳුනගත්තා. ඇහෙන් රූපයක් දැක්ක නිසා හිත තුල හැඳිනීම පහළවා කියලා හඳුනන හැයින් සාකච්ඡාව කරන ගෙලා ඒක කියන නිදර්ශනාව කියන. ඒ සාකච්ඡාව කරන වෙලාවේ අර රූපය අඳුම එන්නේ නෑ මම. කරලා බලන්න. ප්‍රභාචර සිත කියන්නේ. ඒ කරන මොහොත ගැලවෙනවා. නිකුත් නිකු අගේ නිසා ආයෙම වෙන කතාවක් ඒක හරි. අපි ඒක දන්නවනේ. මේ මායාව ලේසි නෑ බලන්න. දැන් එහෙම දකින වෙලාවේ අපි සංඥාව මෙතන පහළුණා කියලා හඳුනන සිත තුළ හැඳිනීම පහළුණා කියලා දැන් දකින්න. ඒවා දැන් අනිත් අයද වඩා කල්ප ගානක නිසා. මේ කියන්න වචන නෑ. යා ගුද්දක් නුසස් කියන්නේ. සංඥාව හඳුනගත්තා. පහළුණු තැන දැක්කා. මෙයා දැන් සංඥාව තමන් තුළින් හඳුනනවා. සංඥාව අරකට පැටලිලා නෑ. ඒ කියන්නේ සංකාරය. සංකාර වෙනවා කියන්නේ මෙතන හැඳිනීම පවත්ගෙන යන්නේ නැහැ සකස් වෙන්නේ නැහැ ආයතන නැහැ. කය සකස් වෙන්නේ නැහැ මේක ස්පර්ශ කරන්න. කය නිරෝධ කය සංකාර නැහැ. වචන සකස් වෙන්නේ නැහැ මේ බන්දීර කරන්න ඕනේ මොනවද කරලා කියලා අරමුණ පහළ කිරීමේ චිත්ත සංකාරක් නිරෝධයි. මොනද සංකාර නිරෝධයි. කොයි වෙලාවෙ? අර දකින මොහොතේ. ඒ මොහොතේ ආයි පොඩ්ඩක් හරි බලහැනට කිව් කිතු ගම අරපිට වෙනවා. දැන් මේකේ ඒකයි අපි බස් එක ඇතුලේ දුවන්න එපා කියලා මම උපමාවක් කියනවා. අපිට මෙහෙම මෙහෙම කාලයක් ගියානකොට තණ්හාව නූපදින දවසක් වෙනවා. ඒ තණ්හාව වරද දැකලා දැකලා අද්දගීමෙන් තමන්ගේ දර්ශන ශක්තිය වෙනවා. අවබෝධ උදාට තණ්හාව නැති වෙනවා. එහෙම නැතුව මේ දැන් තණ්හාව වාඳුරගත්ත ගමන් අනිත් පැත්ත ගහනවා නම් බුදුහාමුදුරු වචන දෙකයි කියන්නේ. අපිට එච්චර කියන්නේ නැහැ. ඒක ලේසි වැඩක් නෙමෙයි. තණ්හාව පරද්දන්න බැරි මේ කල්ප ගණන් ආපු සත්‍යවේ තණ්හාවම දැනුත් කියන්නේ තණ්හාවට. දැනුත් අපේ මේ තණ්හාවමයි කියන්නේ මේ මහගෙනේ දිහින ඔහොම ඉන්න පුළුවන් දෙ කියලා. මොකද තණ්හාව ගැන තිනේ තණ්හා මායනේ නේද? කාම තණ්හාද සමාරෙන්නේ නෙවෙනිය තණ්හා. කාමේ මුල කාමිකේ සංකල්පය. සංකල්පේ නිසාම තණ්හාව උපදින. ඒ කියන්නේ පිළිවෙලක් තියෙන කාම තණ්හා. කාමේ නිසාම තණ්හාව උපදින. තණ්හාව නිසාම නිමි කරනවා රතිය. රතිය නිසාම මෙතන රංගණයට සකස් වෙනවා කියන ඇසුර සකස් වෙනවා. රති රාග ඒක නිසාම රැක ගැනීම මේ ඒකත් මමත් රැකෙන මාර්ගයක් වෙනවා මච්චරිය ඔය විදිහට දසපාපක්‍රියා ටික සකස් වෙන ඉතින්ම නොදෙන්න දැන් අපි ආයෙ උත්සාහ කරමු මේ සංඥාව මෙතෙන්ට එනකොට දැන් මෙතන සංඥා වෙනකොට මෙතනින් දකින්න දක්ෂ නැත්තම් වෙන්නේ මොකද්ද අපි මොකද පන්සිය ගොලේ හඳුනමු හොයද බලන්න ඉන්නේ දැන් පන්සිය ගොලේ දිහා බලමු බලන් ඉන්නවා කියන්නේ සංකල්පය යයි මුකුත් තින්නහට යන්න ඕනේ නෑ. මෙයා ගිහිල්ලා තියෙන්නේ මොකේ සරණද? තණ්හාවේ සරණ කියලා. තණ්හාව කියන්නේ මොකද්ද? මෙතන පහළ වුණා ඒකට ඇලි. දන්නවද? තණ්හාව පහළ වුණා. ඉතින් සූක්ෂම ධර්මතාව අපි කොච්චර පුණ කරලා ඇද්ද මේ විකහාන. දැන් ඒක හැබැයි. ඒක පාරට බැරි කවදාරි දවසක පුළුවන් වෙන්නේ. මේ නෑවම. එතකොට බුදුහාමුදුරුවෝ මේ ලෝකේ සත්‍ය නොදන්න ලෝකයකට කියනවා කාමේසු කාමසුක. අල්ලි කණු යෝගෝ හීනෝ ධම්ම පහක් මට්ටමට වැටෙනවා. මොකද්ද පහක් මට්ටම ලෝකේ තියෙන? සැපු නැරුණු බව. සැපේ නැත්නම් ඒක නේද පහක්ම මට්ටම. රජෙක් කියලා වැඩක් තියෙනවද සැප නැත්නම් හිතේ. කයේ සැප නැත්නම්
වාචාල පිළිසිදු නැත්නම් කවුරුවත් වැටෙන්නද මේ ලෝකෙට? අපි කියනවාද හොඳ කෙනෙක් කියලා. මේ ධර්මයේ ධර්මයට බේරෙන්නේ හැම ලෝකෙම හොඳයි නෝ කියලා. ඒ ලෝකෙ ඔක්කොම දුක් විඳලා ඉන්නේ. එතකොට අපි නිකන් නුවන්ින් බලමු බුදුහාමුදුරුවෝ එහෙම ලෝකෙට කියනවා හීනෝ ගම්මෝ පෝසුච්චනිකෝ. හීනයි නේද? හීන වෙලා නේද? පහත් වෙලා නේද? පහත්ම මට්ටමට වැටුණා නේද? මොකද පහත්ම ලෝකේ තියෙන එකම මට්ටම. බුදුහාමුදුරුවෝ ලෝකේ කොටස් දෙකටයි කඩන්නේ. ආර්ය අනාර්ය. දැන් පහත්ම මට්ටම මොකද? අනාර්ය මට්ටමට වැඩිලා නේද? හීනෝ ගම්මෝ පෝසුච්චනිකෝ කියලා කියන අනාර්යෝ කියන ආර්ය කියලා. අනාර්ය පැත්තට වැටුණා. මොකද අනාර්ය පැත්ත කියන්නේ? दक्ष හීනෝ ගම්මෝ පෝතුජ්ජනිකෝ අනරියෝ අනපසංහිත දැන් මේ අනර්ථ දැනට එන්නේ මොකක් නිසාද කාමේසු කාමසුක කාම කියන්නේ මොකද්ද සංකල්පයක් ආවොත් ඇඳිරීමක් පහළ වුණොත් ඇඳිරීම අයිති වුණොත් ඒ ඇඳිරීමට අනු ලෝකය අසුර කරනවා ඒකයි කාමසුක කියන්නේ ඒක දුක කියලා නොදකිනවා නම් සැප කියලා පිළිගන්නවා ඒක වරද කියලා නොදකිනවා නම් නිවැරදි කියලා ඉඳී පිළිගන්නවා ඒක නිවැරදි මඟ නොවේ කියලා දකිනවා නම් නිවැරදි මඟ කියලා පිළිගනවා ඒකයි සුඛ කියන වචනේ කොටස් අර්ථ තියෙනවා කාමේසු කාමසුඛ කාමේසු කාමසුඛ කාමේ වරදක් කියලා නොදැක්කොත් සංකල්පේ වරදක් කියලා නොදැක්කොත් ඒ සංකල්පේ නිවැරදි කියලා සංකල්පයක් උපදිනවා ඒකයි කාමසුඛ කියන්නේ ඒක ධර්මතාවක් ඒක රහසේ තියෙන ඕවට කියන්නේ අනුශය ධර්ම ඉස්සාව රහස අපි ගවේෂණය කරන පෙර දෙන්නේ ග්‍රහකාරක ගවේෂණ තුනේ ග්‍රහණය වෙන තැන ගවේෂණය කරන කෙනාට පේනව මිසක් උඩින් වාසි කියන කෙනාට පේන්නේ නැහැ. දැන් මම හිතන්නේ මේ ටික ඇත්තටම බුදුහාඳු ඉල්ලීමක් කරන හොඳට අහගන්න. තුනාත හොඳට මතක තියාගන්න ධාරයේක හොඳට චරණය වෙන්න චරාත ධම්මේ මේ ධර්ම දකින්ද Taman තුලින් දකින්ද හැම අවස්ථාවෙදිම දකින්ද ධර්මයේ දකින්නකොට පේනවා මම ලෝකය ගැන එන සංකල්පෙදි සංකල්පෙ නිවරදි කියන මතේ පිහිටලා ඉන්නවම ඇත්ත බුදුහාමුදුරුවෝ කියන එක. එහෙනම් මං කොහෙද ඉන්නේ? දැනට සතර අපායේ. යන්නේ කොහෙටද? සතර අපායට. මේ බුද්ධ වචන. හීනෝ ගම්මෝ පෝතු ජනිකෝ අනරිය අනත්ත සම්පෝ. දැන් බුදුහාමුදුරුවෝ අලුතෙන් එකක් උගන්වනවා අපිට. ඒ නොදන්න ලෝකයට කියන යෝචායන් අත්ත කියලා මතාන යෝගෝ දුක්කෝ. අපි අත්ත කියලා මතාන යෝගී කියලා ඉස්සෙල්ල කිව්වා බාහිරේ ශරීරයට දුක් දීලා දැන් කොහොමද මට? දැන් අපි යම රුපියල් 500 කෝලේ සැපයි කියලා ගත්තම හිතට ආපු මොහොතේ සංකල්ප කරදී කියලා දැක්කේ නැති මට්ටමේදී දැන් තියනවද හිතට සහනේ ගන්නකම් හොඳට හිතන්නේ මොහොතේ අත්ති කියලා මත අනු අත්ති කියන්නේ සැපය හිලනේ වෙනෝ කියන්නේ මැරෙනෝ කියන එක නැති වෙනවා කි අත්ති කියලා මත අනු යෝගෝ අන්න දුකමඳු කියලා අන්නේ දුක එහෙනම් දැන් රුපියල් 500 කෝලේ ඉස්සර අපි මේ හිතෙන් නිදින්නේ මොකක්ද සහනයක් ද අසහනයක් අපිට දැනෙන මට්ටම නිදින්නේ දකින්නකොට මෙයාට පේනවා හැබැයි කවදාවත් හිතන්න එපා පෙනුණු ගමන් තණ්හාව නිරෝධ වෙනවා කියලා. තණ්හාව අපි සතරේ පුරුදු කරගෙන ආපු අපේ ජීවිතයට සාක්ෂිය තණ්හාව, ඇසට සාක්ෂිය තණ්හාව. ඇසට වෙන මොකුත් සාක්ෂිය පහ බලන්නේ රූප. රූප බලන්න කැමැත්ත. ඒකයි අපිට මල්වතු හදලා තියෙන්නේ. සත්වත්වවල හදලා තියෙන්නේ ඒක. පාක් හදන්නේ ඒක. මේ ඇස තියෙනවා. මේ ඇසේ තණ්හාව තියෙන ලෝකයා ඉන්න හැටි. මේ එයින් ඔබට යන පිළිතුර. ගලපල නැත්ත ත්‍රිපිටකයේ දීපඩ පිළිගන්නේපා
බුදුහාමුදුරු පරිනිබ්බාන සූත්‍රයේ හැම කිව්ව තුන්වෙනි කර්ම ආතරණය කරනවා කියන ධර්ම කතිකේ කිව්වට පිළිගන්නත් එපා. ගලබලා බලන්න කියලා ඇත්ත. අපිට මේ සියුම් පොඩි උපමාවකින් නොතේරෙනා නම් අපි ලොකු චිතකින් ගලපමු. දැන් මේක ලොකු ගමනක් යන්න තියෙනවා. මේ යන්නේ මේක අද මොකද කරන්නේ? අද ඉඳලා මේ දැන් වෙනස් වෙලා නැද්ද? යන වෙලාව අපිට මොකක් කතා නැහැ. දැන් ඉඳලා අපි වෙනස් වෙනවා. ඔක දැන් ඉවර අවුරුදු යෝකට කිව්වත් අනේ මේ අපරාධි මොකද්ද යන ගමන කිව්වා නම් අපි කොහොමද අපේ එළියට පයින්නේ නැති ඒවද තියනේ හතුර ආර විවිධ වෙල අපිට මොනවද පයින් සීල් ටික පයින්නේ ඇයි ඒකට හේතු උදාහරණ නොගන්නවා කාමසුඛ මේවා අල්ලන් ඉන්න මාත් අල්ලපු එකට විරුද්ධ වෙනවට අපි විරුද්ධද නැද්ද අපි නොයන ගමනක් ගැන හිතලා කෙනෙක් කියනවා ඔයා මේ දැන් සිරිමද යනද? අපි මොන මොඩද? යන්නදී සතරා යන්නේ නැහැ. අපි දේශ වෙනවද? නැහැ. ඒ අයිති නැති ඒවට අපිට එන්නේ නැහැ නේද? මොකක්ද උපමාවක් හදන් ගලපලා බලන්න. එහෙනම් දැන් අපි තේරුම් ගන්නට ඕන යමක් සැපයි කියලා ගත්තොත් සැපයි කියලා ගන්න මොහොතේම අපි ඇසුරු කරලා තියන්නේ කවුද? බාහ්‍ය රූපේ. ඒකට කියනවා කාම ලෝකය කියලා. අපිට රූපය අරඹය පහළ වෙන මෙතන හැඳිවීම අපිට පේන්නේ නෑ රූපේ බලන්නේ. තේනවද? කොහේ බැලුවද මේ හැඳිවීම මෙහි පහළ වුණා කියලා පේන්නේ? සිහිය දෙකලක තියන්න පුළුවන් කෙනෙක් ඉන්නම් නම් කියන්න පුළුවන් ආසයි අහන්න. බෑ කොහේ සිහිය කියන්නේ මොකද්ද? දැනෙන මට්ටම. දැන් අපි රූපේ බලන් ඉන්නකම් දැනෙන්නේ මොකද්ද? රූපේ. දැන් සිත බැලුවොත් සිත බලනකොට අර පේනෝ දැනෙන්නේ නෑ. දෙන්නේ මේක නවතින්නේ නෑ මේ බලන් මෙහෙම සිහිය තියන්න පුළුවන් ඒක ටිකක් අමාරු වැඩ පුරුදු කරොතින් රූප පේන විතර සිහිය මෙතන සිහිය යන්නේ නෑ මේක රූපෙට ගියොත් රූපෙ සම්බන්ධ අදහස එනවා අදහසෙම රූපෙ පේන වෙලාව ඒ ක්ෂණයම හයි දෙකනේ එකම සංඥාවයි සංකාර විඥාන එක පංච උපාදාන ස්කන්ධ එකක්ම ගැඹුරු තමයි මාර්ගය ගන්න මේක තේරුම් ගන්න මේ අවස්ථාව මිලිහ ගන්න එපා මොකද ජීවිතේ අපි දුක් වෙන බව පෙන්නන්නේ මොඳුන් ආතේ නැත්තම් අපිට මොකද දුක් සත්‍යය දේශනා කරන්නේ අපි දැන් පොඳින නම් දුක් සත්‍යය මොකද නෑ අපි දන්නේ නැහැ මේ දුක් පිළිනව කියන දැන් අපි එක සැපයි කියන වෙලාවේ තේන්නේ රූපේ නම් අපි ඒ ඉන්නේ ඒ මොහොතේ ඉන්නේ කාමාවචර ලෝකේ සතර අපායයි අයිති ලෝකේ ඉන්නේ අවබෝධ කරගන්න එහෙමනම් අපි දුක අවබෝධ කරගන්නට නම් කොහේ බලන්නට ඕනද මේ සිත කියන ඇත්ත බලන්නට ඕන. සිත බැලුව කියන්නේ කොහොමද? සිත කියලා දෙයක් හැදෙන්නේ කොහොමද? මනෝ කුබ්බංගම ධම්මා මනෝ සෙත්ත මනෝ මේ මුල් වෙන්නේ මේ සිත තුළ පහළ වෙන ධර්මතාවයි මුල් වෙන්නේ. සිත තුළ ධර්මතාවක් වෙනවා මොකද්ද පළවෙනි ධර්මතාව? රූපේ හඳුනන බව සංඥා. ඉස්සෙල්ලම එතකොට සිත කියන්නේ පිරිසිදු දෙයක් කියලා කියන ප්‍රබස්තර මිදම් වික්කවේ චිත්තම් සිත පිරිසිදු. චිත පිරිසිදු නම් සිලිට වෙන්නේ කොතනද? ඔන්න දැන් හඳුර ගන්නවා යම හඳුරන බව පාලනාද කිලිති බව. හඳුරන බව අයිති කරගෙන රූපය ඇසුරු කරනවා කියන්නේ මොකද්ද? සංඛාරය. දැන් අපි ඉන්න කොහෙද එතකොට? සංඛාරය. දැන් නෝනින් දෙරිද දැන් අපි කොළඹ යන්න නම් කොළඹ යන්න ඉස්සෙල්ලා කොළඹ ගැන දැනගෙන යන්නද? මේ දැනගෙන ගියත් අතරම වෙන්නේ නැහැ. අතරගම ගියත් අපි දැනගෙන යන්න ඕනේ. පාර දැනගෙන යන්න. නැත්තම් නෝනගමන්දීන් හැරලා රත්නපුරේ යයි. නැත්තම් අඳුරුකොල්ලට යනවා. නැත්තම් ඉතින් දංගල්නේ වීරගදී මුත් කියාද රත්නපුර. කොහේ යනවද දැන් බාරව ගොඩක් අහුගෙන. ඒ වගේ අපි දැන් හරියට දැනගන්න ඕන දුක දුකට හේතු. හඳුරගෙන ගියත් වරදින්න. ඒක නම් ඇත්ත. දුකට හේතුව මේ බුදුහාමුදුරු පෙන්නනවා. දුකට හේතුව මේ බාහිර රූපේ හඳුනලා හඳුනලා බලේ රූපේ නැතුරු කිරි. ඔන්න සංඥා සංකාර විඤ්ඤාණ පංචපාදන ස්කන්ධය නේ දුකදී පංචපාදන ස්කන්ධේ දුක කියන එකේ අර්ථය තේරෙනවද සංඥාවේ බාහිර රූපෙන්නම ඇලෙන බව ඉතින් අපි දැක්කම මේක තේරුම් ගන්න අමාරු වගේ දැනනට අමාරු දෙයක් වෙදෙන නැහැ එතකොට දැන් ඔය අඬන ශබ්ද ඇහෙනවනේ හොඳට අහන්න ඉන්නකොට ඇහෙනවනේ දැන් අපි කවුරු කියලා දන්නේ කොහා කියලා දන්නේ නැති නේද? කොහා අඬන කියලා දන්නව නේද? දැන් අපි ඉන්න මට්ටම ගනිමු. නැති මට්ටමකට යන්නද තියෙන මට්ටම අතරුණා. මේ තියෙන මට්ටම පහළ වෙන්නේ කොහොමද? කනසබ්ද ගැටිලා සංඥාව මෙහි පහළ වුණා. සංඥාව මෙහි පහළ වුණා කියලා දකිනකොට අර සිද්ධිය උදව් කරගෙන සත්‍ය අවබෝධ කරගන්නකොට සත්‍ය ඥානය හදාගන්න මොහොතේ කොහා කියලා සංඥාවෙන් මේ කියලා දෙනවා.
ඒ සංඥාව මෙතනින් දකින මොහොතේ ඒ ලෝකෙට සම්බන්ධ කැඩිලා නේද? ඔයිකයි බුදුහාමුදුරුවෝ මාර්ගය දැන් මාර්ගයයි මාර්ගය වඩන හැටි දැන් අවබෝධ වෙනවා. පරිමෝහයන්ට කියලා ඔන්න ඕකට. අපි දැස් වෙනවා. අන්න දැන් ඔය අන්න සද්දේ වුණා. වාහක කියලා හඳුනලා හැදෙව නැති එකක් අපිට නිරෝධ කරන්න දැස් වෙනවාද? සද්දේ කොහොම විතරයි? අපිට ප්‍රශ්නයක් නැහැ හැදෙනින් පහළ වෙන්නේ. ඒක නිරෝධ කරන්න දැස් වෙනවා. මොකුත් නැහැ. අර අඬනකොටම කාක් ඇඬුවා කියලා සංඥාවක් පහළම. සංඥා මෙහි පහළලා කියලා දකින්න අන්න පහළෝ දේ උදව් කරා. කන සම්පේ ගැතුණා. ඇඬීම මෙහි පහළුණා කියලා දකින්න. දකින්න වෙලාවේ ආයෙත් අපිට අඬනවා ඇති. ආනි සංඥා වෙන්නේ නැහැ අඬනවා. ඒකයි සංඥානේ කියන්නේ. අපි දක්ෂ වෙන්නට ඕන ඔන්න ඔතෙන් දෙන්න. ඔතන අමහා. හැබැයි ඔතන මඟ සම්පූර්ණ නැහැ. ඔතන බුදුහන්තුර මාර්ගය සම්පූර්ණ කියන්නේ හඳුනගත්ත විතරයි. දැන් බුදුහන්තුර දෙවියන් උදේනවා. ඔන්න දුක. අපි රූපේ හඳුනනවා මේ බාහිර දෙවියන් හන්න දුක. මේ වෙලාවේ අපි ඒ රූපේ ඇලිය ඇති. නැද්ද? හඳුනන බවින් රූපය සිඳු කරලා දැනෙන්නත් එතකොට රූප තණ්හාව නැද්ද? රූප සම්බන්ධ තණ්හාව නැද්ද? තණ්හාව කියන්නේ හා වෙලා නැද්ද? බැඳිලා නැද්ද? හඳුනන බව මෙහෙදු. මේ පිට ඒකට ඇලිය නැද්ද? සංකල්පයක් නේද තියෙන කපුට කියලා. හඳුනන බවම සංකල්පයක්ද නැද්ද? හොඳයි අපි වැඩම් කරගෙන මේ පොඩි ළමයිනේ අපි. අපි පොඩි අය ඇත්තටම. ඇයි තාමද? මහා පුරුෂ නැහැ. හඳුනන බව පහළුණා මෙතන. කපුට කියලා හඳුනන බව මෙතන පහළුණා. කොහෙද පහළුණේ? චිත්ත පරාසය තුළ පහළුණා. අපි එහෙම ගනිමු දැන් තේරෙන වචන වලින් කතා කරනවා. දැන් මෙහි පහළුණා. පහළුණා හඳුනන බව මෙහි පහළුණා කියලා දන්නේ නැති කෙනා කොහොමද ඉන්නේ? කපුට හඳුනමින් සිටිනවා. කපුට කියලා හඳුනගත්තේ මෙහි. ඒකට උදව් වුණ අතීත රූප. එන හඳුනන බව තුළ තියෙනවා අතීත සංඥාකක. අතීත සංඥාකක ඇලිස්සුණා. ඒ සංඥාකකෙන් අපි දැන් අඳුර කරන්නේ කවුද? වර්තමාන භාවයේ සම්පූර්ණේ. පැටලිලා නේද අපි බැඳිලා. ඔන්න සංඛාරය. තේරෙනවද? මෙතන සියදාතර ජප කරනවා. දෙහිලුම් කර ඉස්සම යන්න. නැත්නම් ඉතින් යන්නේ ආයි දුක් විඳින ලෝකෙට නම් මොකද ඉති ධර්මය ඇහුවේ කියන්නේ? සාදුකාර දෙන එක ඇටි අර්ථේ මොකක්ද? මම ඒක තුන් සිද්දෙන්නේ. තින් කරලා මිනිස්සෙක් මේ ඒ විඳින මේ මිනිස්සෙක් උනේ තින් කරලා. මේ චතුරාර්ය සත්‍ය ඥාන තින් කරේ මිනිස්සෙක් කියලා. හැබැයි මේක අපි සතුටක් විදිනවා. අඟුලි වලුත් නැදියා බලන්න තින් කරලා කියලා අන්ති මාත්මේ ඒත් කරේ මොනවද? පස්සෞ ඒ මාර්ගය කියලා දෙනකම් අර මාර්ගය ඇතුළේ තියෙන එක මතක කරගන්න දැක්කා. මේ අපි දැන් උත්සාහ කරන්නේ මොකද්ද? මේ ධර්මය අහන්නේ අපි පින් කරලා තියෙනවා. චතුරාර්ය සත්‍ය අහලා තියෙන පුරුණාසලගේ. පසේ බුදුන් වහන්සේලගේ ධර්මය අහලා තියෙනවා. රහතන් වහන්සේලගේ, මහරහතන් වහන්සේලගේ ධර්ම කටි කියන්නේ ත්‍රිපිටකෙන් ඇසුරු කරලා තියෙනවා. සංසාර කල්ප ගණන්. මේ ගුරුව දැන් අවුස්සයි. ඉස්සෙන්න තමන් දැක්කොත් ඒක. ඒක ඇවිස්සම දාන්නේ. ආයි කවුරුවත් තෝන්නේ. තමන්ගේ සාන්තු කවුද? ධර්මය. ධර්මයේ කියන බුදුන් වහන්සේ දැන් තමයි යන්නේ කාගේ කරන්නේ ඉබේම බුදුහාමුදුරුවෝ සදහන. ඒ ලෝකේ අලුතෙන්ම ධර්මයේ දේශනා කියලා මේ ලෝකයේ නොදන්න දෙයක් කිව්ව බුදුන් වහන්සේ. එතකොට ඒ මාර්ගය යනවා කියන්නේ බුදුහාමුදුරුවෝ සදහන. දැන් මේක කියන්නේ ආයි බලමු ඔන්න දැන්. ආයි මේ සද්ද මල්ලගෙන මේක තියා තේරුම් ගන්න. ඔන්න සද්ද එනවා. දැන් අපි දහ අපිට අපි කොච්චර එපාසෝ කපුට කියන එක පහළ නොවෙනවද? අර කපුට කියලා දැන් අඳුරන්නේ නැද්ද? හොඳයි දැන් අයිස්ලන්ති සුද්දෙක් කියන කපුට කියලා සංඥාවක් එනවද? නෑ. ඇයි එහෙනම් එන්නේ? එන්නේ මොකද? අතීත රූපම නේද? කීනම් පුරාණම් රතනවාසික නවන්නත් සම්භවම. මේ අතීත කර්මය දැන් අලුත් කර්මය හදන්නේ නෑ. අලුත් සංඥාවක් උපදවන්නේ. අතීත කර්මය පැරෙද්දුවා. අතීත කර්මය මේ උපදින බවම අවබෝධ. සියල්ල අතීත කර්මය වෙනවා. දැන් ඔන්න බලමු නැද්ද කියලා. දැන් අපේ දෙපළට කෙනෙක් එනවා කියලා අම්මා කියනවා. ඔන්න පුතේ කවුද? නෑ කෙනෙක් කියලා. නැගෙන කෙනෙක් කිව්වම අපි ඒ මාත්‍රම සතන් ගිය හැට පේන්න මේක පේනකොටම අබාප්පා කියනවා. දැන් බාප්පා කියන්නේ මොකෙන්ද? අපි දෙකරන. අපි ඒකට එහෙම කියනවාද බාප්පා පේනවා. අපි දෙයි වර්තමාන සංඥාව ගැට ගහලා බාප්පාගේ රූපෙට දැන්න. දැන් ඔය අර සුද්ධෙක් කියන හිතන සුද්ධ බාප්පා කියනවා. මම මේ ටික තේරුම් ගන්න මේ කොහොම ගන්න යා කවදාහරි තේරුම් ගත්තොත් ඔබ ඇත්තටම මේ කර පින අර්ථවත් පිනක්. නැත්තම් මේ තින් කළ මනුස්ස මොහේද අපේ ආයි කොහරියයි ඉතින් අරතවත් වෙන දවස වෙනකන් යන දුක් විඳිනවා කුටි ගන්න යනවා කඩු පාරවල් ගන්න යනවා බැනුම් අහන යනවා කකුලෙ මස් කපලා කම්බුලේ යලවයි මේක ඉන්නක හත කපලා හරි බේරන්න කියලා කකුල කපලා හරි බේරන්න කියලා ඉඳම විදුනලා හරි බේරන්න කියලා බේරන්න බැරිලාද යන්න ඒ නිසා මේ ජරා මරණ සහිත දුක් සහිත මෙතන පරද්දන මග මේ ලෝකේ අතහරිනව නෙවෙයි බුදුහාමුදුරු කියන්නේ අතහරිනවා ඉබේ අතහැරෙයි කවදද? මේක වෙන දවසකම අපි අතහරින්න යන්න එපා. එතන දේශය තියෙන. යත තියෙන දේශය. විරුද්ධකම තියෙන. මේ එහෙම ධර්මතාවක් නෙමෙයි.
ඔන්න ආයේ තේරුම් ගන්නවා දැන් ඔය ඔය සුද්ධ ඉස්සරහ ඒ අපේ ගෙදර ඇවිල්ලා ඉන්නවා අයිස්ලන්ත යාළුවෙක්. තමන් කියලා එක නින්න ගමන් අම්මා කියනවා නෑ වෙනවා පුතේ. එනෝ කියෝ දැන් අපි දෙන්නා ඉස්සරහට වාඩි වෙලා ඉන්නකොට පේනවා අන්න කදිල්ලෙන් පැනලෙන ආ බාප්පේ කියන. දැන් බාප්පේ කියනකොට අපේ මූණ මොන වගේද? උදව් කරපු ඔක්කොම ඉපදිලා නැද්ද? කරපු උදව් කරපු පිට දැන් ගේන තෑගි ඔක්කොම මේකේ ගබඩා වෙලාද නැද්ද? අර වචනේ ඇතුලේ ලිහලා බලන්න මේ ඔක්කොම සංහා මාන දික්ක අවිද්‍යා ඔක්කොම තියෙන සංඥාවක් තියෙනවා. මේක දකින්න දක්ෂ මදි අපි. තාම දක්ෂ මදි මේ සංඥාව ඇතුලේ මේ හැඳිරීම ඇතුලේ අතීත කරපු ඔක්කොම බාප්පගේ දේ. ඒකනේ හිටිගම් ඔය සංඥා ඇතුලේ කියන්නේ. ආර බාප්ප පොඩි කාලේ මස්ත ඔක්කක් නැන්නේ නැද්ද? මට අඳින්න නැතිදී ෂර්ට් එකක් අරන් ඉන්න. අනේ මේ මට එන සංඛාර මොනවා කරන්නද? දැන් එතකොට දැන් අපි කවුද එදුනේ? බාප්ප ඇදුනේ. බාප්ප ඇදුනේ කරන්නේ මොනවද ඉතින්? මෙතන මේ සංඥා පහළ වෙන නිසා. සංඥා පහළ වුණා නම් හොඳ සංඥා පහළ වුණේ නැහැ. අතීතය නෑ ඇත්තහැරිලා. අතීතයේ අන්තය අතීතං ඒකෝන්තේ අනාගතං දුපේවන්තේ. පච්චුප්පන්න මජ්ජේ මජ්ජේ මංච මජ්ජේ මන්තන නිස්සතු අන බුදුහාමුදුරුවෝ බුද්ධ වචනේ මේක ඉතින් සරලව කියන දෙන්නම් අපි වේලාවක දැනට දෙන්නගමු අපි අතුරු කරන අන්ත දෙක මොකද අතීතන්තය පළවෙනි අතීතේ වර්තමාන මේ හැට රූප පේන මොහොතේම අතීතන්තේ මෙක ඇලෙනවා ඒක අතු කරන වැඩේ එක තමයි සිද්ධිය ඒ විද්ධියෙන් අපි දැන් බලන්නේ නෝ බාපදි මේක වෙලා ඉවරද නැද්ද සිද්ධිය වෙලා ඉවර වෙලා ඉවරවම අපි දන්නේ නැහැ නෝ වේ දැන් හඳුරගෙන ඉවර හඳුරගෙන ඉවරවම තණ්හා විසත් පවතින විදිහට දැන් තණ්හා ආවා ඒ හඳුරන බව වරදක් කියලා නොදැක්ක මට්ටම තියෙන කෙනෙකුට සරලව හඳුරන බවද හඳුගන්නේ නැති සංඥාව හඳුගන්නේ නැති මට්ටම සංඥාව මෙහි පහළුනේ සංඥාවේ පහළවීම දුකේ පහළවීම කියලා නොදන්න කෙනාට සංඥාව නිවර්දී කියලා ඉන්න හරි කියලා ඉන්න එයා දන්නේ නැහැ බාප්ප හඳුනන මට්ටමේ ඉන්න ඒ වෙලාවේ ඇයිද තියෙන වේගවත් වූ බව පපුවේ වේගය නේගමන වෙනස් වෙනවා ගඩකට ගඩ ගාලා ගහන හොඳ රස කියලා බලන්න පුරුදු වෙන්න බඳ මේ මට මේ උදව් කර බාප්පනේ ඒ ගානට වගේ කය වෙනස් වෙනවා ඒ ගානට දිවිච්ච වචන වෙනස් වෙනවා අපි එළවලු කප කප හිටියනම් එළවලු කපන්න තිබුණු වචන මට්ටම් වෙනස් දැන් ටිකක් රළු හරි ඊට රළු හරි ඊට මධ්‍යම හරි වචනක් වෙනස් කරනවා ඒ අත ඒ ගානට අර එළවලු කපද තිබුණු සිවුම් බලෙන් ගොරෝසු වෙලා අර මල්ල උස්සන්නේ නැද්ද බලන්න මේ සංකාරයේ එච්චර යන කාට හොරාද වැඩේ කියන්නේ එක්ක උපමාවක් බුදුහාමුදුරු ගත්ත හොරෙක් ඇවිල්ලා රජ්ජුරෝ රවට්ටලා හොඳ සූක්ෂම උපායචීනි සේවකෙක් වුණා. සැප දෙන සේවකෙක් වෙනවා. රජ්ජුරෝ රැවටුණා. මේ බුදුහාමුදුරු ගත්ත උපමා හතාවක් කියන්නේ. ඉතින් අන්තිමට මෙයා රජ්ජුරෝ රැවටුණා මොකට රජ්ජුරෝ රැවටුණා මට මේ සැප දෙන කෙනා. සැප දෙනෝ කියලා රැවටිලා ඉතින් රජ්ජුරෝගේ බෙල්ල කපලා හෙමින් ගියා පලිගත්තා. මේ උපමාවෙන් ගත්තේ අපි මේ සැපයි කියලා හිතන් හිටිය සංකල්පය. සම්සිගල් ගන්නේ ඔබ කියන්නේ එතන අන්තිමට අපි දෙල්ල කපලම යනවා දන්නේ නැහැ කියලා බුදුහාමුදුරුවෝ කියනවා. ඉතින් අපිට දැන් තේරෙන්නට ඕන සංඥාව මෙතනයි තියෙන්නේ. සංඥාව සැප නොවේ කියලා දැක්කේ නැත්නම් ඒක නිසා මගේ දුක පහළ වුණා කියලා දැක්කේ නැත්නම් අපි හීනෝ ගම්මෝ පොතු ජනික වනරිය වනත් සංහිතෝ යෝචනායන් අත්ත කියලා මසාන යෝගෝ දුක්කෝ ඒ ප්‍රමාණයට අපි අසහනයට කලකිරිල්ලට පීඩාවට අසංවර කමකට පත් වෙලා ඇති සමානුලෙන් දැක්කම අනේ ඇත්ත බුදුහාමුදුරුවෝ කිව්වේ කියලා ඔබට යම් දවසක මේ මොහොතේ පේනවා ඇති ඇත්තනේ නම් උපමාවක් අරන් බලන්න බුදුහාමුදුරුවෝ උපමා ශෛලියෙන් ධර්ම දේශනා කරා එතකොට තමයි මුගක් කායක ශනිච්චව තේරුනේ දැන් ගන්න උපමාවක් අරන් බලන්න පාර කෙනෙක් යනවා දැන් අපි වෙන උපමාවක් ගනිමු පාර කෙනා යන සිද්ධිය ඒ රූපයම කියනවනේ වතුර එකක යට ෆොටෝ හයි කරන ප්‍රදර්ශනයක් තියෙනවා. දැන් ෆොටෝ හයි කරලා ෆොටෝ අලවලා උඩින් වතුර පුරවලා ටැංකියක ප්‍රදර්ශනයක් තියෙනවා. දැන් අපි බලන්න යන්නේ මොකද්ද? ටැංකියේ තියෙන ඡායාරූප බලන්න ගියේ. බලන ෆොටෝ එකේ ඉන්නේ කවුද? අපේ හතුරේ. දැන් අපි මේ ෆොටෝ එක බලනවද හතුර දකිනවද? ඇත්තටම බලන්නේ හතුරද ෆොටෝ එකද? හතුරු කියලා පෙන්වන්නේ මේ රූපය විසින් කියනවද මම හතුරු කියලා නැත්නම් මගේ හිත කියනවා. ඒතර දුක දෙන්නේ මේ රූපෙද මෙහි පහළ වූ සංකල්ප ටිකේ.
අපි අර වතුරටත් වයින්නේ. වතුර දිහා බලන්නේ ඔරව. ඔරවනේ නැතුව පුළුවන්ද? ළඟින් ඉන්නකලා ඒ රූප දිහා බලගෙන පුදුම තාක්ෂණයන්නේ රූප ලොකු වෙලා පේනවා හැඩයි වර්ණමය ලයිට් දැස්සේ මම උපමාවක් ගත්තේ. දැන් එයයි අරක යම් ලෞකික සැපක් විඳිනවා මෙයා මොකද ඉන්නේ? මෙයා දුක් විඳිනවා. එයාගේ ලෞකික සැපයට හේතුව මොකක්ද? අරම සංකල්පය, අරම සංඥාවක් ආයේ නැහැ. එතකොට මේ සැපෝ දුක විඳින්නේ මොකෙන්ද? සංඥාවෙන් නේද? එහෙනම් සංඥාව හදාගත්ත ප්‍රශ්නේ ඉවරයි නේද? එතනවා ඉතින් අපි දැක්ක වෙන්නට ඕන සංඥා කොහොමද බුදුහාමුදුරුව සංඥා වෙනස් කරන්න ගිහිමානන්ද හාමුදුරුවෝ උගන්වන්නේ? අනිත්‍ය සංඥා. සංඥාවට දෙන්න කිව්වා අනිත්‍ය. සංඥාවට දෙන්න කිව්වා දුක කියලා. අනිත්‍ය සංඥා, අනත් සංඥා, සුභ සංඥා, දීන සංඥා, අපහාන සංඥා. එහෙනම් අනිත්‍ය දෙන්න කියන මොකද අනිත්‍ය දෙන්න කිව්වේ? අයිති කරගන්න එපා කියන එකයි අනිත්‍ය දෙන්න කිව්වේ. හොඳ දේවල් අතාරින්න බුදුන් වහන්සේලා කියනවාද? දැන් ආව බාප්පා කියලා සංඥා. හඳුරගන්න. බුදුහාමුදුරුවෝ කියන විදිහට ධර්මානන්ද සූත්‍රයේ කියන විදිහට අනිත්‍ය කියලා මේ කියන්නේ මේකයි. දැන් අපිට බාප්පා කියන සංඥාව ඇතුලේ තියෙන මොකද්ද? පංච උපාදානස්කන්ධයක් ලැබුණා. රූපය අඳුරන බව, ඒ රූපේ නිසා හටගන්න සිතේ වේදනා මට්ටම අපිට පේන්නේ නැහැ. ඒක රූප වේදනා දෙක දන්නේ නැහැ අපි, පේන්නේ නැහැ කොච්චර දක්ෂයක් වුණා. ඒ අභිහතුන් මහගේ දකින්න මට්ටම රූප වේදනා දෙක හඳුනන්නේ නැහැ. සංඥාව අපිට බලන්න බැරිද? මොන අපිට බලන්න පුළුවන්ද? සංඥාව හඳුනගන්න පුළුවන්. අපි සංඥාව හඳුනන්නේ නැහැ. ඒ සංඥාවෙන් අපි රූප දෙස බලන ඇතුළු කරනවද නැද්ද? ඒකට කියන සංඛාරය. මම හිතන්නේ ඔබත් ඇයි තේරෙන්නේ නැති මේ මං තාම සරල කරා. අපි බාප්පා කියලා හඳුනගත්ත බවින් ඇතුළු කරන්නේ රූපද නැද්ද? එතකොට රූප කාම නැද්ද? රූප තණ්හා නැද්ද? ඇලිල නැද්ද? එතකොට අපි මේ හඳුන ගැනීම මෙහෙන් හඳුනන්නේ නැතුව එතන ඉන්නකොට සංඛාරය සිද්ධ වෙලා නේද? විඥාණය මොකද්ද පෙන්වන්නේ? සැප ඔතන තියෙනවා, දුක ඔතන තියෙනවා කියලා නේද? දුක තියෙන්නේ ඔතන. ඔය හතුරණන් ඔය පොතේ කියන්නේ දුක ඔතන තියෙයි කියලා නේද පෙන්වන්නේ? විඥාණය මායාවක් කියන්නේ ඇයි? නැති දේ ඇති හැටියට පෙන්වනවටයි කියන්නේ මයි උපමංච විඥාන. දැන් ධර්මයේ අපේ ජීවිතයට ගලප ගන්න අපි දැක්ක උනොත් මේ ප්‍රශ්න ඉවර වෙනවා. ඉවර වෙනවා කියන එක හොයන්නත් බෑ. ඉවර කරගෙන ඉන්න පුළුවන්. ලෝකෙට නොයන ඉන්න පුළුවන් ක්‍රම මේ මම මුලින් කියලා පටන් ගත්තා. නොයන ලෝකෙට ඉන්න. ඒ දක්ෂේ බුදු වෙලා ගිහේ කොහෙද? තෝකිතා හිටුම් කේටි නොයන. රාවණ කුමාරය බලන්න යනවා ඇලිල නොයන. යසෝදර බලන්න යනවා නොයන. නේද? චරිත් මහ රහතන් වහන්සේ අම්මව බලන්න යනවා නොයන. චරිත් මහ රහතන් වහන්සේ තමගේ සහෝදරය බලන්න යනවා. බුදු දන්වා අධික ආරාධනය කරන සිවිලි මහ රහතන් වහන්සේ පෙරටු කොටගෙන මහ වනාන්තරේ මාස තුනක් තිස්සේ පයි නොයන. අපිටත් එහෙනම් පුරුදු වෙන්න ඕන නම් නොයන වැඩ කරන්න. නොයන වැඩ කරන ලෝක සම්මතය අපි පුතා දුව කියලා කතා කරන හැබැයි නොයන. අනේ මේක මගයි මේ දේශනා කරන ඉදුණා. පුතේ කියලා කියන ලෝක සම්මතය. දුව කියලා කියන අම්මෙක් කියන බිරිඳ කියලා කියන රැණියද බිරිඳ කතා කරන මහත්තයා කියලා. හැබැයි නොයන. ඒක සංඥාවේ පාලනයක් විතරයි. හොයන්නේ බෑ. ලෝක සම්මතේ ඉන්න. හැබැයි ඇතුළේ නෙමෙයි. ඒකයි ලෝකෝත්තර කියන්නේ. මේ ලෝකෙ විතරයි. මේ ලෝකය ලෝකෙ තියෙන එක. ලෝකෙ තියෙන එක ඉන්න ලෝකෙ ඒ ලෝකෙට ඇලෙන්නේ නැති මුත්‍ති අනාලය නොඇලෙන්නේ. මේ සංඥාවට නොඇලි සංඥාව භාවිත කරනවා. සංඥා නිරෝධ සංඥාවක්. මේක ගැඹුරුයි ඇත්තටම. ඒක හදාගත්ත කෙනා පැහැදිලිව ගොඩ ගියා. එයා සිතින් මොනනම් කිව්වත් එයා උඩ පැන පැන බැන්නත් අර බන්නේ කෙනා නිරේත යනවා. මොකද හේතුව? සංඥා නිරෝධ සංඥාව කියලා භාවිත කරනවා. සංඥාව තුළ ඉන්නවා නිරෝධ සංඥාව. සංඥාව වරදක් කියලා දකින්න සංඥාවම භාවිත කරනවා. වරදක් කියලා දකින්න. හැබැයි ලෝක සම්මතෙන් පිට යන්න කාටවත් බෑ. ලෝකෙ ඉන්නකම් සම්මතේ ඉන්නට වෙනවා. හැබැයි සම්මතෙන් පිට ගියේ රහසෙන්. අන්න ඒක අරහන් කියන රහසෙන් පවු රහසෙන් වෙන පව ඇතැරියා. දැන් අපි සංඥාව ආයෙ තේරුම් ගන්නවා. මෙතන තේරුම් ගන්න උත්සාහ කරනවා මම 10000 කරන්නේ නෙවෙයි ලක්ෂ වාරයක් ඉල්ලලා දෙනවා මේ සංඥාව තේරුම් ගන්න. කනට දැන් අධ්‍යක් ඇහුණානේ. අපි ඉත ඇහුනේ මොටර් සයිකල් සද්දය. දැන් ඇහෙන්නේ නැති වෙන්නේ මේක අහන්නේ කි නිසා. සමාජයේ ප්‍රබල වුණත් ඇහෙන්නේ නැහැ. ඒක කාමත් හොඳ නැහැ. නෑ එහෙමත් නැහැ කි. දැන් බලන්න කොහොමද මේ මේ රූපය කියන්නේ මට මේක ඔප්පු කරන්න ඕනේ බලන්න. දැන් අපි මෙහෙම ළමයින් මේ අකුරු පෙන්නුවා නේද? දැන් මේ මේක බලනකොට නිකන් මට මේක ඔප්පු කරන්න ඕන නිසා මම මෙහෙ බලන්නේ කිව්වේ. දැන් මේක බලනකොට අපිට අකුරු පේනවා. මේක අකුරු හඳුනනකොට මෙහෙ පහළුණා. මේක අකුරු පොඩි ළමයින් එකක් කියලා හරි මක්කර හැඳිනීමක් ගන්නනේ. මෙතන හඳුනන ගමන් ඕක දැක්කද නැද්ද? උට දැක්. ඒ හඳුනන ගමන් මෙහෙ පහළුණා කියලා දැක්කද? නැහැ.
එහෙනම් හඳුනන ලෝකේම සිදු කරන්නේ නේද? හඳුනන ලෝකේ මෙතන බලන ඒ ලෝකේ ජීවිතේ වුණා. අන්න සංඛාර. කාය සංඛාර. ඒක හඳුනන වචන ඉදුණා නේද? උඹ අකුරු කියන වචන ඉදුණා. අන්න වචී සංඛාර. මේ පොලිලම ඉදුණු කියලා සංකල්ප දුක්තාව. මනෝ සංඛාර. දැන් අපි මේ ඇහෙන්න එක්ක රූපයක්. ඒ රූපෙට ආපු සංඥා සංකාර නිඥාන පොඩිම අල්ලගත්තා. ඒක මම වුණා, මගේ වුණා, ආත්ම වුණා. ඔන්න ඔකයි පංච පාදන ස්කන්ධ සහිත ලෝක. ඕක දුක කියලා දකින්න දවස වෙනකම් ධර්ම කොච්චර වුත් දැක්කද? දැන් අපි බලමු මේ සංඥාව දුක වෙන කෙන ආයි බලමු. මේකට උපමාවල් ඕන. මොකද බුදු පියාණන්ගේ කිව්ව ධර්ම දේශක යන්ත. සස්සරේ කලකිරීම පිණිස ධර්මයේ දිසන්නේ නම් පමණක් ඔහු ධර්ම කතිකෙස්සේ. පංච උපාදාන ස්කන්ධයන්ගේ කලකිරීම පිණිස, පංච උපාදාන ස්කන්ධේ නැවැලීම පිණිස ධම්ම දිසන්නේ නම් ඔහු ධර්ම ධම්මානු ධර්ම පටිපන්න දෙවේයි. ඔහු ධර්මානු ධර්ම දර දෙවේයි. ඔහු සද්ධර්මයේ දිසන්නේ දෙවේයි. ධම්ම කතික සූත්‍රය. මම මේ සූත්‍රය කිව්වේ එම නිසා මම කියන්නේ ඔබට මේ පංච උපාදාන ස්කන්ධයේ දුක කියලා ඔබට තේරුම් ගන්නට දක්සන. දැන් අපිට අර ෆොටෝ එක පේන තැන හඳුන ගැනීම කැදුන මෙතන. මේ හතුරා කියලා. දැන් අපි දුක් විඳින්නේ අර ෆොටෝ එකේ මෙහි පහළ ධර්ම පිටින්. දැන් අපි සම්මුතිය බැලුවොත් අපි බලන්නේ දුකෙන් නිදහස් වෙන්න මොකක් කරලාද? මෙයාට හතුරුකමක් කරලාද නැද්ද? හොඳයි නෑ කියනවා දෙන්න. දැන් අපි හිතමු අල්ලපු ඉන්නේ තරහකාරෝ ඉන්නේ. කාටද දුන්නා? දැන් මේ තරහකාරයෙක් බල්ල ඉදමට. අයියෝ මේ මුත්‍ර කරන්න හරි මොකද වෙන්නේ? දැන් ආ. ඕනෑම අපිට තියෙනවා. දැන් අපි ආව මොන වෛරයද? කළු ගහර වෛරයා. දැන් කළු ගලකුත් ගත්තා. දැන් පේනවද මේ මං නරස්ුනේ මොකදිනුද කියලා? දැන් මං පස්කෝ කරන්න හදන්නේ. මේ සතා මරන්න හදන්නේ, පානාතිපාතට යන්න හදන්නේ. තේරෙන්නේ නේ? දැන් අපිට ඒක එහෙම පේනවා. තේින්න. මේ ඔක්කොටම හේතුව මොකක්ද? මෙතන සංඥාව පාලනයේ. අනේ මම මේ අඳුරගත් ආකාරය වැරදි. අඳුරගත් ආකාරය නිසයි මං දුක් විඳින්නේ කියලා පෙන්වන දෙන්නේ. පෙන්වන නම් ගලේ ඉඳීම නැහැ. ඒක නිරෝධය කියන්නේ. දැන් අපිට තේින්නේ නැති දැනක අපි ඉන්නේ. අපිට තේින්නේ කාගේ වැරද්ද? බල්ලගේ වැරද්ද. අපිට තේින්නේ කාගේ වැරද්ද? ෆොටෝ එකේ වැරද්ද. අර මේ මනුස්සයාගේ වැරද්ද. දැන් අපිට එනවාද එහෙනම් දුක් විඳින්නේ අපිම රැස් කරගත්ත බීජ ටිකෙන් බීජ නියම. නියම දැක්ක. නියමකෝ මග පෙන්නන්න. අපිටම දුක වෙන දුක මාර්ගය වශයෙන් පෙන්නලා දෙන අනාර්ය මන්නරියෝ අනත් සංගීතෝ කියන්නේ ඔන්නත. එතකොට අපි උපන් දවස් ඉඳලා අනුන්ට වැරදි කරා කියලා අනුන්ට කරපු ටික වදි නැති අනුන්ට මම කියනෝ නෑ කියන්නේ. චුට්ට කරේ වදි නැති. හැබැයි ඒක ලෝකුඹුලි වේ ගිහිල්ලා ගිනි හට්ටේ වදි වෙනකන් යන්නේ මම. එයා යන්නේ නෑ. දැන් මම කෙනෙකුට පොඩු පාරක් ගහුවා ඔළුව පැලුණා. හරි. අර යා ගොඩාක් දුකට පත් වුණා. යාගේ නෑවන්ගේත් දුක් වුණා, අහන අයත් දුක් වුණා. දැන් ලොකු පිළිස දුක් විඳිනවා. මම කරේ එක සිද්ධිය. අර ඔක්කොගෙම විපාක නැත. සම් කොන අල්ලන්නේ නේ මම මෙහිලක් වේ. ඉලක්ක යොරව බත් වෙන්නේ මම. දැන් මම ගිහිල්ලා වාහනේ දිගේ ගිහින් හිටියක් පොඩ්ඩ මේ කරුණ ඇහැටි ඒකයි මොනවද දුන්නේ දබ්බබාබල් සාකරන කරන්න එපා අනුන්ට වැඩ. අනුන්ගේ හිත දිවණේම කරන්න එපා දුවේ මේක අනර්ථ නිසා. දැන් මොන මම මේක ඔප්පු කරන්න ඔබට කතාවක් කියනවා. පළඟැටියා පහන් දැල්ලට කැමතිද නැද්ද? කැමතියි. පළඟැටියා දුකට කැමතිද? නැහැ. පළඟැටියා දුකට අකමැති වුණාට සැපට කැමති වුණාට පහනට පැනනොත් පිච්චෙනවා කියලා පළඟැටියා දන්නවද? මේ සැපයි කියලා පැන්නහම පිච්චෙන බව පළඟැටියා දන්නවද? දන්නේ නැහැ. පැන්න ගමන් පිච්චෙනවා. අපිට පේනවද නැද්ද මේ මෝඩකම කියලා ඒක? හොඳයි අපිට පේනවද නැද්ද මේ පළඟැටියා පහනට පැන්නම් පිච්චෙනවා කියලා? පේනවා. අපි කියනවා පහන ළඟ ඉඳන් අනේ මෝඩ පළඟැටියා. මේ මෝඩය දන්නේ නැද්ද මේකට පැන්න මාසාවෙන් පිච්චෙනවා කියලා? අපි කියනවා අපි පළඟැටියට වඩා උසස්. දැන් අපිට වඩා උසස් වූ සම්මා සම්බුද්ධ වූ අරිහත්තු වීතරාගේ බුදුන් වහන්සේ දේශනා කරනවා කාමය නිසා අපි වැටෙනවා අපායට. අපිට තේරෙන්නේ නැති පළඟැටියටම කියන තමයි. අපි බුදුහාමුදුරු විශ්වාස කරන පළඟැටියට. දේවල් තමයි හිමිලු. දුවන්න බෑ කොහෙ දිවද අපේ පස්සේ කර්ම එනවානේ කොහෙ දුවන්නේ. දුවල තේරෙන්නේ නැහැ. දැන් බුදුහා අපිට ඉස්සරහ පළඟැටියා හීනෝ ගම්මෝ පෝතුජනිකෝ අනරියෝ අනත්ත සංගීතෝ අනර්ථ සහිත ගමනකදී සැපයි කියලා. ඒකෙන් වැටුනේ භෞතික දුකටයි ලෞකික දෙකටම වැටුණා. දැන් බුදුහාමුදුරුව සර්වඥතා ඥාණයෙන් විතරාග සිටින් මේ අති ශ්‍රේෂ්ඨ සර්වඥ නුවණින් කියනවා කාමය දුකයි. කාමය නිසා සංකල්පය නිසා තමයි සසර අනාදිමත් කාලය සසරට වැටෙනවා. අපි පිළිගන්නවාද?
කමන්නේ බුදුහාමුදුරනේ අපි ඒ වුණාට උරුම කියලා මේ ලෝකෙ ඉන්න බෑ කියලා කොහොමද කියන්නේ බලගැටිය වගේම පාලකම වань ඉතින් අන්තිම මොහොතේ දැන් පිච්චෙනකොට දැනෙනවා කොහෙද මුල්ලේ දැන්දට එනකොට දැනෙනවා අනේ මං කරගත්තේ නැ දැන් පුළුවන් ද කරන්න මේ එහෙම පුළුවන් වැඩක් නෙමෙයි ඉතින් අපි උසල මේක තේරුම් ගන්න ඥානයක් තේරුම් ගත්ත කෙනා ඉන්නේ තේරුම් ගත්ත බලයෙන් තේරුම් නොගත්ත කෙනා ඉන්නේ අනුංග වැරදි කියන මට්ටමේ ඒකත් තමයි හුරු වෙන එක නේද නැද්ද එනනම් තේරුම් ගත්ත බව ඉස්තිර කරන් පුරුදු කරන් ඒක හුරු වුණොත් ඒක ආර්ය හුරු අනුංග බේරෙනවා ඒකට කියන පූර්ව මොන කර්මයේද දැන් කර්ම කොටස් දෙක කුසල කර්ම අකුසල කර්ම මේක දෙකටම අයිති නැති එක මේ කර්මය වලක් වන කර්මක්ෂය කරන තැන හොඳ පැත්තටවත් ගියොත් ඒක යටින්නේ සසරටම ඒක නිසා කුසල දුක් සම්පදා කියලා ඉවරයි එකපාරට දුක් නිදින එක වලක් ගන්නට බෑ කෙලින්ම දුකට යන එක වලක් කරනවා සබ්බපාපස්ස කරනවා රෞමෙන් දුකට යනවා පින් කරලා පින් කරලා ඉතිරිලා තියෙන අපේ ඉඳිනා නම් ඔන්න හරි හොඳයි බුදුහාමුදුරලා දේශනා කරන පින් කරන්ද ලෞකිකවත් හොඳයි ලෝකෝත්තර පැත්තටත් හොඳයි තේරෙනානේ කොච්චර පින් කරන්නේ දංගලිනවා ඒ වුණාට කරේ පාව ගන්නට වෙනවා ඒක හැටි ඒ මනිසා බුදුනාදල කියන සචිත්ත පරියෝධකන සිත පාරිශුද්ධිය කියන්නේ සිත සුද්ධ කරන්න නම් සිත මොකකින්ද සුද්ධ කරන්නේ කෙලෙස් ටික සංඥා සංකාර විඥාන කියන තුන සිතින් වරදක් කියලා දැකෙන අතරින් යන්න එපා අතරින් යන බව වෙන සංකල්පයක් ඒ අතරින් ගිහින් නිකන්තරාද පුතා දත හැරියා ඒ අනුකල දත හැරින්නේ සිදේ දොරට ඇතුළට දැන් කැලේන්නේ අතරි බවට දෙවනි සාක්ෂිය තමයි ඇඳුණු උසත නිකන් දෙව අදත් ඉන්නවා ඉන්දියා ඇඳුණා දෙන්නේ නැහැ ඔන්න නිකන් දෙවනි සාක්ෂිය එතකොට දැන් අදත්තේ ඉන්නේ මොකද ලෝකේ අතහැරලා මොනම ඵලයකටවත් එනවද නිකන් නදුත් කොහෙද ඉන්නේ අසංය කරන්න එහෙනම් අපි මේ බාහිරින් අතහරින එක අනුමත කරේ නෑ බුදුරජාණන් වහන්සේ සම්මුතිය දෙකරෙන්න මම කාම සුකල්ලිකාන යෝගයෙන් මිදලා දෙකරින්න හැබැයි සම්මුතියම කතා ලෝක සම්මුතියම අපි සංඥාව වරදක් කියලා දකිමින් සංඥාව හැතිරෙනවා හැබැයි ලෝකයාගේ අහ ලෝකයා කියන මලක් කියලා අපි කියන තා ඕක මලක් වෙන්නේ කොහොමද සතර මහා ධාතු කියලා කියනද අපි එතකොට මේ මනුස්සන්ට ද්වේෂය එනවා නේද ඒව කරන්නේ නැහැ අපි අපිත් මලක් ඔව් කියනවා ඇයි ලෝක සම්මතේ පිටේ ඉන්න බෑ අපි කාටවත් බුදුන් වහන්සේ කතා කරේ නැද්ද සුනීත කියන සම්මත නම කිව්වේ නැද්ද එහෙනම් මේ සංඥාව නිරෝධද බුදුහාමුදුරුවෝ ඇතුල තේරුම් ගන්න මේ එකයි ධර්මයේ හැම කෙනාටම අහු වෙන්නේ නැහැ එහෙනම් බුද්ධිමත් වෙන්නට ඕන ඇතුලෙන් මේ සංඥාව නිරෝධ කරලා යන්න ඇතුලෙන් වෙනස් වීම පිටර යන්නේ පිටින් කතා කරන මට්ටම් පවතින හැබැයි අනන්ත දුකන උපදී අනන්ත සැනසින් උපදී මේ වගේ අන්න එක තින් කියන්නේ ඒව තුල සිද්ධ වෙන අනන්ත පිනා යෑමක් වෙන දැන් තේරෙනවා කිනේ එතකොට දැන් අපි දැක්ක වෙන්නට ඕන කාමය කියන එකේවත් සංකල්පයේවත් හඳුනන බලෙන් ආරම්භ වෙලා හඳුනන බව ඇසුරු කරන මට්ටමට යනගම් යන්නේ පංච උපාදාන ස්කන්ධේ දුක කියලා දකින්න දැක්ක වෙන්නට ඕන දුක කියලා දැක්කොත් ඉබේම තණ්හාව නැති වෙනවා පළඟැටිය දැක්කනම් මට මෙහාපු සංකල්පේ අපි කිව්වට ඇහුවනම් පළඟැටිය පළඟැටියෝ උඹ ඇටෙන්නේ දුකටයි කියලා අනේ කිව් එක ඇහුවනම් ඇත්ත මට පහනට පනින්න ආපු සංකල්පේම දුකේ ඉපදීම කියලා දැක්කනම් එයයි පහනට නොපනිනෝ කියන්නේ නෑ සංකල්පේ අතහැරියා කියන්නේ සංකල්පේ තුලයි පහනට පනින බව තියෙන්නේ පැහැදිලිද පහනට පනින බව තියෙන්නේ සංකල්පේ ඇතුලේ සංකල්පෙට කියනවා කාම රාග කියලා මේ සංකල්පය වරදක් කියලා දැක්කොත් සංකල්පය පක්ෂ බව සංකල්පයේ අයිතිය ඉතේම නැති වෙලා ඒ පළඟැටිය දැන් අපිට කිව්වේ බුදුමහා පළඟැටියට අපි කියනා වගේ බුදුරජාණන් වහන්සේ අපි නැමැති පළඟැටියන්ට කියලා දෙනවා සංකල්පය දුක කියලා දකින්න මේ සංකල්පය නිසා අපි දුක නසන්න ලෝකයයි දුක නිවන්න ලෝකෙම ඇල්ලුවා අපිටත් ලොකු අලුතෙන් එන රූපවාහිනී වර්ගය දැක්කහම රූපවාහිනීම වෙන්නනවා එවැනි රූපවාහිනියක් අපිට දුක මොකක්ද අර්ග නැති එක අපිට එවෙල තේන්නේ නෑනේ තණ්හාව නිසා මන් දුක් විඳිනවා කියලා අපි හිතන්නේ අර රූපවාහිනී නැති නිසායි මට මේ අසහනය තියෙන්නේ අපි මොකද කරේ දුක මේ අපි කරේ දුකෙන් නිදහස් වෙන්න ලෞකිකව හැබැයි නිදහස් වෙලා නෑ වෙනකොට තණ්හාව රැස් වෙනවා
අපි කරේ මොකද තියෙන එක කීයකට හරි දීලා ඉතිරි ගාන අදින් දීලා අඳුනම් ගෙවන්න උස්සගෙන එනවා අර පැතලි රූපවල මම මේ වෙන සිද්ධි කියන්නේ දැනට ලංකාව වෙනවා අපි දෙහෙරිලින්න දන්න නිසා නැත්නම් අපි තුවන්නේ ඔය අපි කිය වෙනව කියන්නේ නෙමෙයි මේ ඔය මස් වලින් ඇති කැඟක් නේ මටත් තියෙන්නේ මේක දන්න කෙනා ඉගෙන තන්නව එන්නේ නැහැ දැන් අර ගිනාවේ මොකද්ද සංකල්පයේ සංකල්පයට පුළුවන් වුණා ලෝකේ වස්තුවක් ගෙන්නලා දෙන්න. ඒකට කියන වස්තුකාම. මේ වස්තුකාමේ ආවට පස්සේ වස්තු කිරී සංකල්පයක් ආවට පස්සේ ඒක ඉෂ්ට කරන්න කෙලෙස් ටිකේන ඒකට කියන ක්ලේශකාම. මොනද ක්ලේශකාම කියන්නේ? තණ්හා මාන දිට්ඨිය අවිද්‍ය. ඕන්නා. දැන් මේ දිනු ගෙනල්ලා බෑ. ඒ නැති එක දුකයි කියලා දකින්න ලෝකේ. අපි ඉන්න ලෝකේ. කාම ලෝකේ. ඒ අපි ඉන්න ලෝකේ. අපි ඉන්නේ එතනද නැද්ද? මේ බයිසිකලේ යන්න බෑ ඇත්තම ඩාඩිය දාන්න. අනේ මෝටර් සයිකලයක් ඇත්තම් හොඳයි. ඒ වගේ නොගෙන ඉන්න එපා. අපි කියන්නේ මේ කාමයෙන් ගන්න එපා. මේක ඉතින් ශරීරයට පහසුවට ගන්නවා. මේකත් තණ්හාවෙන් ඇල්ලුවොත් දුකයි කියලා දැන් කරන්න සංකල්ප වෙනස් කරාය. සංකල්පෙට නොඇලී ශරීරෙ පහසුවට ගත්තා. ශරීරෙට ඩාඩිය දානවා. ශරීරෙ තමාරු බයිසිකලෙ බඳින එක. එහෙම නිසා මේක ගත්තා. හැබැයි මේක ලෝකේ ඉන්න බැරි දවසක් මේ රූපය ඇසුරු නොවේ නොවේ ඉන්නකොට ඒ රූපය ඇසුරු වෙන්නේ සංඥාව. අපි සංඥාව උපදින තැනදීම සංඥාව හඳුනන. සඤ්ඤාව වර සඤ්ඤාවෙන් ඇසුරු කළොත් සසරට වැටෙන බව දකින නුවණ මුල් වෙනවා. ටික දවසක් යනකොට මොකද වෙන්නේ? සඤ්ඤාව ඉදීම ඇති වෙනව නැති වෙනව. සඤ්ඤාවකට සංකාර හදන්න. අන්න සඤ්ඤාවකට සීමා වෙනව නැත්නම් මොකද දැන්? සංකාර නිරෝධා විඥාන නිරෝධා. දැන් මෙයා සඤ්ඤාවට සීමා වෙලා ඉන්නවා. කොහොමද සීමා වෙන්නේ? සඤ්ඤාවද වරදක් කියලා දකින දක්ෂතාවය. එතකොට එයා රූප වේදනා සංඥා දෙකේ ඉන්නවා. එතකොට රූපේ සිදු වෙන්නේ සංඛාර විඥාන කිල්පොත. දැන් සංඛාර විඥාන නිරෝධ වෙනකොට ඒ කියන්නේ කය සකස් නොවනකොට රූපය සිදු කරන්නේ රූපය අත්හැරන බව අනාගාමයි. මොකකින්ද අපි සැපෝ දුක හේතු බාහිර රූපෙන් දැන් ඒ රූපෙන් ගැලවුණා සංඥාවෙන් ගැලවෙන නිසා. මොන අනාගාම ඔතෙන් දාපු දෙනාට සංඥාව යටවි යටවි ටික දවසක් තියෙනකොට මෙයාට තේන්නේ හේතුඵලයක් තියෙන බව. අරක සෝපදිශේෂ පරිනිර්වාණ මට්ටම. සරලවක කාම සංයෝජන පහ ඕරම් භාග්‍ය සංයෝජන නැතිව දවස කාම සක්කායදිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස පටිඝ කාමරාග ව්‍යාපාද කියන පහම නැහැ මොහොතේ. ඔය අනාගාමී වෙනකන් ඔය රූපය ඇසුරු නොවන මට්ටමේදී ඔය සිත ඔච්චරට උසස් වෙනවා. ඊට පස්සේ ඉස්සෙල් ඉන්න කෙනා දකින්නවානේ මම අර අලගද්දෝ කොම සූත්‍ර කිව්වා වගේ ආදීසෝකම සූත්‍ර කිව්වා වගේ ඔහුගේ තරණය කරලා එහා පැත්තට ගිය කෙනෙකුයි දන්නේ මේ ඇත්තටම සැප තියෙනයි කි නැති තැනයි කියලා. දැන් අපි ඒක ඇතුලෙන් බලන්න. ඇත්තට අයිති නැති තැන සැපද කියලා. මේ බාහිරෙන් අත්හැරීම නෙවෙයි. ඇතුලෙන් අත්හැරිලා පරිහරණය තියෙනකොට සැප වෙන්නේ නැහැ කියන්නේ. නියත සැප ඒක වෙනස් වෙන්නේ නැහැ කවදාවත්. දැන් එයාට තියෙන්නේ අනේ මේ ඇහැ රූප ගැටෙන ගණ සංඥාව පහළ වෙනවා කියලා දැන් එයා දකින්නේ. හේතුඵලයක් විතරයි තියෙන්නේ. මම ඉන්නේ කියන ස්ථීරම වෙලයි. අන්න රහතන් වහන්සේ හැදෙන්නේ. එතනේ අර උද්දම් භාග්‍ය සංයෝජන කැඩෙන්නේ. මොනවාද? අරූපලාග රූපලාග මානුද්දච්ච අවිද්‍යා කියන මට්ටම් ටික හැදෙන්නේ නැහැ ඇත්ත දකින්න. කුජල භාවයෙන් නිදිලා දකින්න. හේතුඵල ධම ක්‍රියාත්මක කරන ඇහැ රූප ගැටිලා විඥානය පහළ වෙන්නේ හේතුඵලයක්. හේතුඵල ජීවිතේ කියලා දකින්න. සංඥාව තියෙද නැහැ. සංඥා නිරෝධ වෙලා මෙතෙන් තමයි. දැන් ගන්න එතෙන් දිවන අනුපදිශේෂ පරිනිර්වාණය කියන මට්ටම තියෙනවා. ඉතින් අපි මේ උසස් කෙනෙක් අච්චර සැප විඳපු අනුරුද්ධ කුමාරයා අරතකන් සැප නැත කියන දේ හඳුරන්නේ නැතුව හිටපු අනුරුද්ධ කුමාරයා සියල්ල දාලා යන කවද මේ සත්‍ය අවබෝධ වුණ දාට පුක්කුසාකේ රජු රජකම දමලා යනවා සත්‍ය අවබෝධ වුණ දාට කාර්යපුත්ත මුගල්ලාන රජ කුමාරවරු සිටුවරු දාලා අස්තියකට නැගලා එනවා ගෞතම බුදුන් වහන්සේ හොයාගෙන ඒ ඇඟේ තියෙනයි නැති ඒ ඉතින් අපි දන්නේ ඒක හොයන්න වෙලාවක් නැහැ ඒ හොයන එකත් අපේ සංඥා සංසාර වෙන්න යනකොට දැන් අපි දකින්නේ ඒ උතුමන් වහන්සේලා සියල්ල බුදුහාමුදුරුවෝ ජීවිතේ බවට පත් කරගත්තේ සදාතනික සැප තියෙන තැන නිසා අපිට දැන් සැප නැති කියලා බුදුහාමුදුරුවෝ කොහොමද කියන්නේ තියෙනවා සැප කොයි වෙලාවකද
පෙරෙත්තු දෙක අරන් දානකොට සැපයි. අලුත් දෙකක් දාපු ගමන් සැපයි. දැන් පය තියන්න වෙන්නේ මාඩට. දැන් දෙපදියේ. දැකලා තියෙන දුක් විඳිනවා කියලා අයිති. සැපයි කියලා අල්ලා දුක් විඳිනවා කියලා. එනේන තරම් අපේ ඥානය දෙන්නේ. දැන් අපි අද පුරුදු වෙමු මොහොතකින්. මේ විදියට ජීවිතේ යන්නේ ඒ අංගයකට උනා ගලපනවා දින් පස්සේ. මේ කාමය කියන්නේ සංකල්පය ඇත්තටම දුකද ඇත්තටම අසහනේද? සියුම් සිත්වලින් දෙන්නේ නැහැ. චූටි සිත්වලින් හැම එකම දෙන්නේ නැහැ. ඒ දෙන දවස එන ලොකු ලොකු වෙන දීගාවයි මහන්තාවා දීර්ඝ මහා අරමුණවල ලොකු අවයක් දීපුවල මහා පරිමාණෙන් අල්ලපු ඒවායින් දකින්න පුරුදු වෙන්න. දකින්නකොට රක්ෂක අර චූටිවක් දකින්න පුළුවන්. මහා කැලේක උඩින් ඉඳන් බලන කෙනෙකුට පුංචි දනකොල ගස් පේනවා. ගුවන්යානයගෙන චිත්තුගල බැලුවොත් පේන්නේ ගස් පොළ අම්ම තමයි. දනකොල පේන්නේ නැහැ. දනකොල පේන්නේ කොහකටද? මහා ගස් දලවල දහපු ගාන. වාස්ත කරන්නේ නැහැ නම් අපිට මහා ගස් පිට. දැන් තේරෙන්නේ මොනවද? දැන් තියෙන එක පේනවා. මහා එක එක ගැටිලා මහා එක එක තියෙන රූප රාග අරූප රාග මාන උද්දච්ච අවිද්‍යාව කියන මට්ටම් හඳුරගෙන ඒ වගේ නිසා අට ගන්න කාම මට්ටම් හඳුරන ඒව වරදක් කියලා දැකලා දැන් රූප වලට නොමැලී ඉන්න පුළුවන්. තණ්හා මට්ටම් කැඩිච්ච කෙනාට දැන් එයාට මහ සිද්ධි නෑ. දැන් සියුම් සිත් උපදීන දුකති. අන්නේ දාතන්නේ රක්ෂක කියන සුළු මට්ටම් තේරෙන. දැන් අපි සියුම් මේව වෙන්නේ නෑ ඇත්තටම. මොන දේනකත් අපි බොරු කියන්නේ. බොරු කියලා ඒත් බොරු වයිති කරහින්නේ අපි. සියුම් සිත් තේන්නේ නෑ නේද? කවුරු හරි අපේ අත්ත සහන අත්ත සහන් කසන කසනකොට ශක්තිය දෙනවනේ. දැන් අපිට මේ ස්පර්ශය නිසා හටගත්තේ මොකද්ද? හොඳයි කියලා සංඥාව. මේ සංඥාව නිසා තණ්හා උපද ඉපදුනා කියලා දැක්කද? මේ දුක ඉපදුනා කියලා දැක්කද? නෑ, එහෙම පේන්නේ නෑ එක්කන්. ඒ කාරණා බැඳිලා තියෙන්නේ මොකටද? තුවාලේ. තුවාලේ හරහා. සසරේ. අපිට පේන්නේ නෑ ඉතින්. කවද හරි ඒව ඔබට පේන දවසක් එනවා. එතකම් බුදුහාමුදුරුවන්ගේ දේශනාව දැනුණු මම කියන්නේ මම යම් මට්ටමක මේක ජීවිතෙන් දකින්න උත්සාහ කරනවා. දැක්ක කියන්නේ නෑ ඉතින්. දකින්නේ. ඒක නිසා මට යමක් තේරෙනවා. අපි මම බස් එකේ නැගලා කොළඹ යනවා. බස් එක යන්නේ 60ට. කොච්චර පැයුවත් යන්නේ 60ට. මේ පාගලින් ලෑල්ලට අපේ බස අරගෙන. අපිට යන්න හදිසි වුණාට බස් එක යන්නේ නැත්තම්. හැබැයි බස් එක කොළඹට යනවා කවද්ද? 60ට ගිහිල්ලා කවද හරියන්නේ? එතකන් අපිට තියෙන්නේ දේ යථා යථානම් පජානති ඇත්ත ඇති සැතියෙන් දකින්නේ. තමන් තුළින් දැක දැක ඉන්නකොට ඉබේ කවදා හරි මැදි ඉවර වෙයි ගමන අවසන්. එතකන් දුවන්න යන්න එපා. අනේ මට මේ රහත් වෙන්න ඕන කියලා මහා වේගයක් ගන්න එපා. ඒකම විපෘතියක්. රහත් වෙන්න ඕන මට සසර එපා කියලා යන්නේ කැලේට තණ්හාව ලොකු කරා. එහෙම නිසාම විපෘතියක්. ඒ මෙහෙම හිමින් යන්න. තමන් දකින්නේ මේ කාමේ වරදම දකින්න. උන් ඔහොම දැක දැක හැම එකටම ගලපනකොට ඔබ ලබල තියෙන සුදුසුකම චතුරාර්ය සත්‍ය අවබෝධය. ඉබේම සිද්ධ වෙන මොකද චතුරාර්ය සත්‍ය කියන්නේ? ලෝකයම දෙකපු සත්‍යයක්. චතුරාර්ය සත්‍ය නිකන් කියනද බුදුහාමුදුරුවෝ? ආර්ය සත්‍ය. හා ආර්ය කියන්නේ කවුද? මේ වචනේ ගලප ගන්නයි. බුද්ධ වචනේ ගලපගෙන බලනා කෙනාට කියන ආර්ය කියනවා. මොකද බුද්ධ වචනේ කාමයේ වරදක් වූ වචනේ ගලපගෙන බැලුව කෙනාට පේන අනේ ඔක්කොම දුක්මයි. අන්න එහෙනම් ඒක දුක මොකද්ද? ආර්ය සත්‍යයි. දැන් අපිට ආර්ය සත්‍යද දුක දුක් සත්‍යයි වචනේ සත්‍යයි. ඒ බුදුහාමුදුරු කියන්නේ ඇත්ත වෙන්නේ නැහැ. ඉක්මනට අපිට සත්‍යද? මොන අපිට සත්‍ය කරගන්න හැටි. එහෙනම් අපි බලමු දැන් අපි දුක් විඳින්නේ මොනවෙන්ද? සැප විඳින්න කියලා අල්ලපු වෙන දුක් විඳිනවා කියලා අවබෝධ වෙන්න පුරුදු වෙන්න. හිමි හිතන අවබෝධයෙන් ඔබට මේ ජීවිත ගමන මේ පවතින විදියටයි. හැබැයි සංකාර වෙනස් වෙනවා. විනේ දරිපුණා පුණ්‍යাদি සංඛාර මොනවාද පුණ්‍යাদি සංඛාර කියන්නේ? අපේ සත්‍ය රැක ගන්න අපි ලෝකෙට දෙස් නෙවෙයි තියෙනවා. ලෝකෙට දැන වැදුණා. අන්න පුණ්‍යাদি සංඛාර මට්ටම කෙනෙක් ඔබෙන් අයි වෙනවා. දැන් ඉතිවන පුණ්‍යাদি සංඛාර. හොඳ වචන හොඳ ගතිගෙන හොඳ ක්‍රියාවල් යහපත් දේවල් සම්මා වාචා කියන මට්ටම් සම්මා කම්මන්ත කියන මට්ටම් මේ කයේ වචනේ දකස් වෙන ඉබේමයි. මේකට කියන පුණ්‍යাদি සංඛාර. දැන් ඔබ හිතන්න ගන්න යන්නේ මේ දුක කොහෙවත් නැති තියෙන මන්තලයි කියලා. එහෙම හිත හිත ඉන්නකොට යාට ඊටත් වඩා ගැඹුරු පේනවා. මොකද හේතුව? මේ සියල්ලටම හේතුව අවිද්‍යාව කියලා පේනවා. අවිද්‍යාව කියන්නේ මොකද්ද? අනේ මේ දුක හඳුරගත්තේ නැති මෝඩකම කියලා පේනවා. දැන් දුක හඳුරනවා මට්ටමේදී දුක ඉවර නෑ හඳුරගත්ත කියලා. පස්සේකටුල වේගින් දුවන්න බැ. දැන් දුක හඳුරගත්තා. එකකින් හඳුරගත්තට ඔක්කොම ඉවරද? දැන් ඔක්කොම ඉවර වෙන දවස වෙනකම් මෙයා දන්නවා.
හෙමින් ගියාම හරි කියලා. මේක යන්න තියෙන සිද්ධ වෙන දේ. හැබැයි දැන් අපිට පුළුවන්කම තියෙනවා සංඥාව තමන් තුළින් බලන්න හඳුන ගැනීම මෙතනයි පහළ වුණේ. හැබැයි ලේසි වැඩක් නම් නෙවෙයි මේ විදර්ශනා. අර සද්ද ඇහෙනකොටම මයිනේ කැඩුවා කියලා පහළ වෙලම ඉවරයි. පහළ වෙලා හරි අපි බැලුවොත් මෙතන මෙතනයි සංඥාව පහළ වුණේ. නැති එකකින් නෙවෙයි බලන්න කියන්නේ තියෙන එකකින් සංඥාව මෙතන පහළ වුණා. සංඥාව දනෝ හඳුරන ඉවරයි කියන්නේ සංඥාවයිති කරන් අයිති කරගත්ත පුජ්‍යලභාවය හැදුනා. සත්‍යයි සුතිය හැදුණා නේද? සත්‍යය පුනන හොඳයි මේ කියලා දෙන්නම. අපි හිතුව ඈත ඇහෙන සතා අඬනනේ සත්‍ය. දැන් ඔය අඬන්නේ කාක්කේ කියලා මෙහි පහළුණා නේද සංඥාව? වෙන දේ බලමු. අන්නතාව කඬනවලා. කාක්ක අඬනවා කියලා පහළුණා නේද? ඒ මෙහෙ පහළුණා කියලා දැක්කොත් කාක්කද ඇලිලාද අපි? නෑ. මෙහෙ පහළව බව නොදැන කාක්ක කියන සංඥාවෙන් අපිට බැරි දේ සතා ඉතුරු කරන්නේ. අපි ඉන්නේ කොතනද? අන්න එතනින්. එතකොට මේ කය තුල හැඳිරීමට අනුව ඒක ඇසුරු කරන ඇහැ හැදුණද නැද්ද? හැදුණා. කය හැදුණද නැද්ද? කන හැදුණද නැද්ද? මුළු ශරීරෙම හැදුණා. ඔබට කියන සංකාරය කාය සංකාරය කියලා. දැන් වචනේ කාක්ක කියලා හඳුරන්නේ නැද්ද? හැඳිරීම පහළුණා කියලා වචනද පහළුණා නේද? වචි සංකාර තියෙනව නේද? දැන් කාක්ක ගැන හිතන්නේ කොහොමද? කළු කාක්ක, තවුන් කාක්ක ගම්බද කාක ඉන්නවනේ වන්ද මන්නඳුරනේ වගේ මන්න දන්නේ ඔච්චර තවයක් දන්නේ නැහැ. මේ කාක්ක ගැන හිතෙන් යනව නේද? ඔයා හඳ තියෙන්නේ ගම්බද කාක්ක. ගැම්බුරෙන් හඳ. ඔය උඩින් වඩන හඳ තවුන් කාක්ක. කියලා එනවද? ඒ හඳ මොනවද? ඒකට සංකාරය. මනෝ සංකාර කියන්නේ ඔක්කොම අතීත සතහන් ටික. වෙන්නේ ඒවා. මේ එන්නේ නැති වෙන්න පුළුවන්ද? දැන් අපි නිහිරතුරුවම නැටි ඇටයක් පැලවෙන දාපුව පැලවෙන මිස කපිහිත දැන් ඔබ ගන්න අද පොළවේ තියෙන එක පැලවෙනවද? දැන් අපි ගන්න මේ භූමියම දැකින්ද අපි නොදන්න අපි ඇසුරු නොකරපු ගති මෙතන පැලවෙන්නේ නැහැ. ඒ වයින්මයි දැන් කපු ගහගෙන තවුන් ගාස්සේ ගම්බර ගාස්සේ ගම්බර ගාස්සේ හැඳ මේක නගර ගාස්සේ මේක හඳ කියලා දැන් අන්න මනෝ මේ සංකාර මනෝ සංකාරය. දැන් අපි මේ සංකාරයෙන් බැඳිලින්නේ මොකටද? අර ශබ්ද රූපේ. දැන් මතන තණ්හා කියක් තියෙනවා. සංකල්පයට ඇලුණු බව කාම තණ්හාව. හරිද? සංකල්පෙට මෙතනින් ඇලිලා සංකල්ප වරදක් කියලා නොදකින මට්ටමේ සංකල්පෙට ඇලුණු බව තියෙනවා. සංකල්පේ වරදක් කියලා නොදැක්කොත්, ඒ කියන්නේ කාමයේ වරදක් කියලා නොදැක්කොත් මේක දුක ආරම්භුණා කියලා නොදැක්කොත් දුක සැප වෙලා ඒකට බැඳෙනවා. බැඳිලා ඊළඟට ඒක බලන ඇඟ හැදෙනවා. අනේ බලන බවම සංකාරය. නේදී නෑ ඊළඟට ඒ භවය ඒක ඉෂ්ට කරගන්න යනවා. ඒකද කියන භව තණ්හාව. ඉෂ්ට කරගන්න යනවා. මොකද්ද? ඒක ඇසුරු කරන්න හැරෙනවා. මේ ෂණේම එන්නේ කරා ඉෂ්ට. කෙමීන් වෙනව නම් අපිට දෙරෙන්නේ නැහැ. මේක අර ගිනි වලල්ලා කර කවද්දි. ගිනි දෙන්න මෙහෙ තියෙන මෙහෙ අත දිවත් වදින. මෙහෙ අත දිවත් වදින. ඒ වගේ රූප එක ශරීර උපදිනකොටම ටික තියෙනවා. ඒකයි මේක බලා ගන්න අමාරු. දැන් අපි කාක් කන්දේලා හඳුනලා බලන්නේ නැත්නම් මෙතන ඉන්නේ නැත්නම් බලලක් තියෙන්නේ නැහැ. ඒ දොරසක් කියලා වෙන සද්දය වෙන දොර කියලා හඳුරලා ඔළුව නිකන් ඉන්නවා බලනවා බලනම හොක දෙන්නේ බැලුම් ගමන් පේන දොරේ මේ මොකක් හරි චිත්‍රයක් කවුද පොඩි එකක් කියන දේ දැන් අරක බැලුවා ඒක ඉවරයි චිත්‍රයෙන් දෙනවා දැන් ඒ ලෝකෙක පරාදි කාලා මේ දොර දැන් චිත්‍රයෙන් ඉන්න ළමයාට එල්ලෙන මූතනේ ඇඳලා තියෙන්නේ අපි ඉන්නේ කොහේද ඉතින් මම කියන්නේ කවුද සංකාර විඥාන පිටද දැන් තේරෙනවද? මෙයා දකිනවා පංච උපාදානස්කන්ධේ මන්තුලී. ඕන්නෝකයි දුක. එහෙනම් මම මෙච්චර කරක් විඳලා තියෙන දුක කියලා ඔබට. ඕන්න චතුරාර්ය සත්‍ය අවබෝධ වුණ හැටි. පටන් ගත්තේ කාමයේ. කාමයේ හේතු වෙන දුක. එහෙනම් කාමයේ හේතුව නම් ඵලයේ දුක. බුදුහාමුදුරේ හේතුඵල ධර්මයක් වෙන්නනවා. හේතුව මොකද්ද? කාමයේ වරද කියලා නෝක කෙනෙක්. එම නිසා කාමයේ සැප කියලා ඉඳී හිටියා. සැප කියලා ගත්තොත් විඳිනවා දුක. එතන තියෙන චතුරාර්ය සත්‍ය දුකට හේතුව තණ්හාව නේද? කාම තණ්හාව නැද්ද? ඒ අරමුණේ බාහිරේ බලන බව භව තණ්හාව නැද්ද? ඔක්කොම තියෙනව නේද? බලන්න එක පදයක් ඇතුළේ බුදුහාඳුර මුළු ධර්මයේම අඩංගු කරලා තියෙන හැඩ. කාම සුකල්ලිකාන යෝගේ කියන එක ඇතුළේ අපි ඉන්න තැන කාම සුඛ දෙන්න. ඒ කියන්නේ සංඥාවෙන්ම අපි ලෝකය ඇසුරු කරන මට්ටම. අපි ඒක වරදක් කියලා නොදකින නිසා ඒක නිවර්දී කියලා පිළිහිදලා බාහිරයට ගිහිල්ලා. බාහිරයට යන තැන තියෙන තණ්හාව නේද? පාවෙල නේද රූපෙට? ඒ රූපේ සම්බන්ධ ඇලිලා මොන තණ්හාව තියෙනවා ඕන්න ඔය ධර්මයේ කොහෙන්ද දකින්නේ කියන්නේ සාමාන්‍යයෙන් දකින්නේ ධර්මයේ දකින්න
ධර්මය ඇසුරු කරන්නා මමම ඇසුරු කරනවා යෝ ධම්මං පස්සති සෝ මං පස්සති යෝ පටිච්ච සමුප්පාදයන් පස්සති සෝ ධම්මං පස්සති යමේ හේතුඵල ධමයක් විදියට ජීවිතය දකින්ද මේ ධර්මයේ දකි යමෙක් ධර්මයේ දකිද්ද මමම දකි යෝ පටිච්ච සමුප්පාදයන් පස්සති සෝ ධම්මං පස්සති යෝ ධම්මං පස්සති සෝ මං පස්සති කියලා බුදුරජාණන් වහන්සේ යන දෙන වැදගත් එකයි දැන් අපි මේ ටික මෙතනින් බලමු යමෙක් හේතුඵල ධර්ම දකිද හේ ධර්ම දකි යමෙක් ධර්ම දකි මෙහෙම ආ දකි බුද්ධ වචන ඇත්තටම ධර්මය කියන්නේ මොකද්ද කාන ශබ්දය නාසය ගන්ධය කට රසය ශරීර ස්පර්ශය ඇස රූප කියලා හේතු දෙකක් ගැටෙන ඇහැට රූපයක් ගැටෙන ඒක ධර්මතාව උද්ගලෙක් නෙමෙයි ඇහැ තියෙන නිසාම ගැටෙන ගැටෙන නිසාම විඥාණය පිහිටනවා හඳුනන බව උපදී නැද්ද නෑ කියන සමතකින්වත් නෑ කියනනම් මුල්ලාම දන්නේ ඒ හේතුව ඒ රූපය ගැටුණා රූපය ඇහැක්ක ගැටෙනකොට හැඳිනීමමයි අපිට පහළ වෙන හැඳිනීමම අපි දකින්න තැන අපි අපි අර මුල තැන ඉන්නවා මුල තැන අනුමාන ඥානකින් තමයි බලන්න වෙන්නේ ඇහැ රූප කියලා දකින්නේ අනුමාන බලනකොට කවදාහරි මිස්ටැක්ටම දෙන්නේ දැනට අනුමාන වෙන්නේ ඒක හඳුනනවත් නැහැ මෙතන නැහැ අපි නැහැ ඒක හඳුරන්නේ රහතන් වහන්සේ කෙනෙක් විතරයි. එයි රූප හේතුඵලයේ මේ ස්ථීරව දකින උත්තරය රහතන් වහන්සේ. අපි දැනට ඉන්න මට්ටම ගැටිලා හඳුරන බලන් රූපෙට යන මට්ටම. සත්‍යයක් ඇහෙනවක තතරමත් හෙල්ලෙනවා කියලා හඳුරන්නේ නෙමෙයි. වරන්ද විරද්ද දකරම් සත්‍යයක් කියලා දහනවද නැද්ද? දැන් අපිට පුළුවන් මේ හඳුනන බව මෙහි පහළ වුණා කියලා දකින්න. ඒක තාපීත කරුණු දවුනා කියලා එහෙම ක්ලේගෙම දකින්න. එතකොට අපි හඳුනන බව හැදුනේ කොහොමද? අන්න බලන හේතුඵල ධම. කාන ශබ්දයක් එක්ක ගැටෙනවා. ඒ ශබ්දය නිසා සෝත විඥානය, ශබ්ද විඥානේ පහළ වුණ විඥානය. විඥානය තුළ විඥාන ධාතු බව කරගෙන හැඳිනීම ඒක තුළම තියෙන හැඳිනීම. ඒක මෙහි තියෙනවා කියලා දැක්කොත් විඥානේ පරාදයි. ඒක හරේ තියෙන කියලා බැලුවොත් අවිද්‍යාපත්‍ය සංඛාරන්න සංඛාරේ දින අපි ඉන්න තැන දැන් අපි දක්ෂ වෙනවා කාමය කියන එක නිසා කාම කියන මෙතෙන් දාපු සංකල්පය හඳුර ගන්න බවද සංකල්පයක් හඳුර ගන්න සංකල්පයෙන් අපි බාහිර රූප දකිනකොට අපි මෙතන වරද කියලා දැකලා නැහැ මෙතන වරද කියලා දැක්කනම් කාමයේ නිරෝධය එතනම නමුත් කාමයේ නිරෝධුනේ නැහැ කාමයේ වරද කියලා නොදැක්ක නිසා කාමයේහි අයිති බව ඉඳින් කියලා. ඒක නිසා මම විඳින්නේ මොකද්ද? දුක. එතන තණ්හාව තියෙනව නේද? එතන චතුරාර්ය සත්‍ය අවබෝධයිද දැන්? තණ්හාව තියෙන බව දැක්කද? එහෙනම් මං හඳුනන මොහොතේ ලෝකේ යන තැනම සංඥා සංකාර විඥාන තියෙනවා. සංඥාව කියන්නේ හඳුනන බව, සංකාර වෙනවා කියන්නේ හඳුනන බව, ශරීර සකස් වෙනවා කියන්නේ අතුල් කරන්නට, සකස් වෙන දෙයින් බාහිරට යන බව විඥාන තියෙනව නේද? දැන් ඉතින් බුදුහාමුදුර සංකීත වෙන පරිපදලක් සම්දා දුක්ඛ කිමුගේ දැන් තේරෙනවා ඇති. ලේදි නෝනාදේ මේ මේ සත්‍යනම් මෙතෙන්ට එන්න අපි ඕන වීරයක් හිතෙන් පයින් වචනෙන් වඩමු අපේ සංකාරය එන්නට ඕන ওই පුණ්‍යාදී මත්තන් ඕමයි එන්නට ඕන මේ දැන් නෙවේ ගෙදර ගිහින් පැත්තකට වෙලා විනාඩි පහක් හරි මේක නිකන් හිතල බලන්න අවබෝධයට ගන්න මේ ටික කන තියෙනකන් ශබ්ද ඇහෙනවා හැටිනකන් රූප ගැටෙනවා ඒ ගැටෙන නිසා අතීත හුරු උදව් කරන් හැදිරීම පහළ වෙනවා. එතකොට මේ පහළ වුණේ අතීත පුරුද්දම නේද? ඒ පුරුද්දෙන්ම නේද මට මේ රූපේ තියෙන්නේ. ඒක නේද සංඥාව. සංඥාව මෙතන නේද පහළ වුණේ කියලා දැන් සංඥාව මෙතනින් දකිනුනේ. සංඥාව මෙතනින් දකිනකොට අපි රූපයෙන් ගැලවිලද නැද්ද? රූපයෙන් ගැලවිලා නැහැ. නේද? අපි එහෙනම් දැනුත් ඒ එනකොටම මොකද උනේ? බැලුවා. බලද්දි දැක්කද ඇතුළේ? අපේ තාම උජුම් උජුජන ඇනේ ලබත ආව දක්ෂමදි. තාම ඍජුමදි. මේකම කොන්න දෙලින් දෙන එක නෙමෙයි මේ ඍජුකම නෑ කිව් දෙය කරගන්න තාම මදි අපි. ඒ කියන්නේ මොකද? අපි දාට දැකීම මදි. අපි අභ්‍යාස වල හේදනවා. උන් ඕක දැන් අද ඉඳලා දකින්න. ඒ කෙනෙක් එනකොටම සාද්ද වෙනකොට අපි හැරුණ නේද? හැරුණ බව මෙහි සකස් වෙනවා. අපි දක්ෂර මේ බව දකිනා නම් අර හැරෙන එක නාස්ති සංකාර නිරෝධ සින්දා එනාට ඉතින් මේක තමයි උසත්ය සංඥා නිරෝධයට එනකන් එන්න නම් සංඥාව සාඳුර ගන්න සංඥාව තමන් තුළින් දකින්න
ඒ සංඥාවට තීරණය දෙන්න සංඥාව කියන්නේ කාම මට්ටම හඳුන්වන්නේ අපිට හොවෙල්මයි එතන කාම මට්ටම ඒකට අනුව කය වචන සිත සකස් වෙනකොට මේක මේ සංකාරය එතකොට මම ඒක අසුරු කරන වෙලාවේ මෙහි තියෙන පංච උපාදාන ස්කන්ධය ඒ කියන්නේ දුක ඒ කියන්නේ සංසාර ගමන ඒ කියන්නේ මම මට වෙච්ච දේ හඳුන්වන්නේ නැහැ ආපු අරමුණු වලින් ඇලුනා ඇලුණු බව තියෙනවා අන්න දැන් චතුරාර්ය සත්‍ය අවබෝධ හේතුඵල ධමයක් තියෙනවා ඇහැ රූප ගැටෙන තැන ඇඳිලිම පහළ මම දැන් කාමයේ අඳුරගත්තා काम वरद नदीनेूत्र මේ මෙතනට වෙලා බෝධිය ළඟට ඉඳන් මං කොළඹ යන්නේ කියලා කොච්චර කිව්වත් යනවද යන කෙනා කියන්න ඕනේ නැහැ වාඩි වෙලා යන බලාගෙන හන්ද එයාට තමයි මේ ලක්ෂණ තේරෙන්නේ දුක් නිරෝධය හුදෙකලා තේනවා එයාට තේනවා සංඥාව වැරදි සංඥාවේ වරද දකිනකොටම සංකාර නිරෝධ වෙන බව එයාට තේනවා එයා නිරෝධය සත්‍ය කරගත්තා නිරෝධය සාක්ෂි කරගත්තා ඒකයි නිරෝධය මොකද ඉදාන් දුක් නිරෝධ ආර්ය සත්‍ය නිරෝධය මොකද සත්‍තිකාත බංගයේ සත්‍ය දුක් නිරෝධය දුක නිවෙන්නේ මේ ක්‍රමයේද කියලා ඇත්ත ඒ කාමේ වරදක් කියලා දකිනකොට දුක කියලා දකිනකොට තණ්හාව නැති වෙනවා ඉදාන් දුක් නිරෝධං ආර්ය සත්‍ය සත්‍තිකාත බං දුක නිරෝධ කියන්නේ මොකද යෝතස්ස හේව තණ්හා තණ්හාව නැති වෙන්නේ නැතිදි මොකක් වුණාද දුක හඳුරගත්ත නිසා දුක්කේ ඉගන් දුක්ඛ ආර්ය සත්‍යම් පරිණියයි දුක පිළිසිඳ දැක්කදා දුක්ඛ සමුදය ආර්ය සත්‍යම් පහතබ්බම් දුකට හේතුව තණ්හාව හඳට හඳුරගත්තදා දැන් බුදුහාමර කියන්නේ අපිට තියෙන ටික දුකයි දුකට හේතුවයි කාමීභාවයේ තියෙන අරියතුන් වහන්සේලා ගාවද අපි ගන්න අපි ගන්න අරියතුන් වහන්සේලා ගාව තියෙන නිරෝධය නිරෝධ ගාමයි පිටපතක් ඔය චතුරාර්ය සත්‍ය කොටස් දෙකයි දුකයි දුකට හේතුවයි ප්‍රත්‍යඥ මත ඒ අපේ මතය දුක නිරෝධය නිරෝධගාමී ප්‍රතිපදාවයි මාර්ගයට පිළිබන් කුජලයේදී පිත්තේ වැඩෙන ස්වභාවය. දැන් අපිත් උත්සාහ කරනවා මේ සංඥාව අන්න සංඥාව මෙතන පහළුණා සංඥාව හැදින්නේ කොහොමද කියලා දැන් සාකච්ඡා කරන්න කාලෙන්න ධර්ම සාකච්ඡා මේ කියලා කියන්නේ කෙලෙස්තික මේ කෙලෙස්තික සාකච්ඡා කරගන්න තමන් එක්ක. මේ දෙවියන් දෙවියෝ දෙවියෝ කිව්වේ ඉතින් විශ්වාස උතුමා. ඉතින් ඒ විශ්වාස තමයි සාම දිව්‍ය ලෝකෙ ඉපදුනා ඒ හුරුවෙන්ම බණ ඇහුවා. ඒක හරි. संसार තණ්හාව උපදින්න විදියක් නැහැ මේක දුක කියලා දැකෙන නිසා තණ්හා නිරෝධයි දුක්ඛ සමුදයං අරිය සත්‍ය පහතබ්බා අන්න සමුදය පහ වෙලා ඇයි පහ වුනේ දුක හඳුනගත්ත නිසා කරන්න තියෙන එක වැඩයි දුක හඳුනන එක විතරයි හොඳයි ඔබ දන්නවා මේ වතුරේක බිව්වොත් මේක වස නැරෙනවා කියලා දැනගත්තු තණ්හාවෙයිද බොන්න ඔබ වතුරේ කස්තරියද බොන්න පහල සිත පහල නොවීමද වෙන්නේ आशावाद ගුණාදා ඉන්නේ නැහැ ආසාව පහල නෝනනේ පහළ ආසාව යටපත් කරන එක අර අත් අහගෙන ඉවිල කරන එකේ මුලින් කරන වැඩ දැන් ඉන්න මත්තම මෙතන මොකද්ද නෑ මේක වස මේ දුක කියලා අහගත්තොත් සංහව වෙන්නේ නැහැ කවුද දුක් විඳින්න කැමති ඒක ලෝක කාගවත් වල එහෙම ධර්මතාවක් නැහැ දුකට කැමතියි නේද දුක නොදන්න නිසා දුක් විඳින බව තියෙන අවිද්‍යාව නිසා දුක් විඳින අවිද්‍ය පත්‍ය සංකාර අවිද්‍ය කියන්නේ දුක නොදන්න මත්තම දැන් දුක හඳුරනවා දුකට හේතුව මේ රූපයට නැලීම කියලා දැක්කොත් අපිට ඉබේම තණ්හාවක් නැති වෙනවා අන්න ඒකයි දුක හඳුනනකොට දුක්ඛ නිරෝධං අරිය සත්‍යං සච්චිකාතබ්බං කියලා බුදුහාමුදුරු කියන නිරෝධය සාක්ෂාත් වෙනවා මොකක්ද හේතුව දුක හඳුනගත්තා දුක්ඛ සමුදය පහ වෙනවා නැවත නැවත උපදින එක
නැවත නැවත උපදින මොකද? ඒකට ඇලෙන ස්වභාවය, තණ්හාව නැති වෙන. සහල වෙනවා කියන්නේ උපදින නැති වෙන. එතකොට ඒ දකිනවානේ දුක්ඛ නිරෝධය මට සාක්ෂුණා, සාක්ෂාත් වුණා දුක්ඛ නිරෝධං අරිය සත්‍යං සච්චිකතබ්බං. නිරෝධගාමිනී ප්‍රතිපදා අරිය සත්‍යං භාවිතබ්බං. මෙයාට දැන් භාවිතාවන්නේ දුකයි කියලා ඇතුලෙන් දකින නුවණයි සම්මාදිට්ඨිය. ඔන්නේ මට්ටමට ආව කියන්නේ ඇයි ගිහින් ඉවරයි ගොඩක් දුර. මේ දුක් සහිත මේ කලේබරස්සේ මේ මේ කල්ලකිරියම් සහිත දුර්විපාක සහිත කය අපි උස්සගෙන කර්මයෙන් හැදින මේ කය කර්මජ කය තරජ කය ඍතුජ කය මේ ඔක්කොම අතීත කරපු අය ප්‍රත්‍යස්සු තින්කෝවත සකස්සු මේ පංචස්කන්ධ මේ මෝඩ ශරීරය අරගෙන අපි ගිහිල්ලා වාඩි වෙලින්නකොට ටිකකින් දිදෙනවා හැපදෙන්න වාඩි කරාට ටිකකින් දිදෙනවා හිඳුම් වේදනා වෙනකොට අපි ඉරියව්ව මාරු කරනවා කවද මේ දුකෙන් ගැලවෙන්නේ ඔළුව රිදෙනකොට බෙහෙත් ගන්න. රිදෙන එක දුකයි බෙහෙත් ගන්න. අපි බලන්නේ මේ රිදෙන එක නැතුව ඉන්න. නැතුව ඉන්න හම්බෙන්නෙම නැහැ හවසට නෑවත් ඔළුව රිදෙන. මොනා හිටියත් ඔළුවට මදි ගමක් එන. හැම එකෙම ඉන්නේ මොනවාද? පච්චත්තාපය ශෝකය. නිකන් දවයිසනේ කියලා බලන්න. බලනකොට පේන දුක් ගොඩක් මේ ශරීරේ කියන්නේ. කය කියන්නේ දුකක උල්පතක් කියලා. අතීත වුණුටික කියන්නේ දුක පවස්තන යන ධර්මතාවටික කියලා කියන්නේ. වේන කෙනා නෙමෙයි. එදාට හිතේ යන්නේ මේ සද්ධර්මයේ කොයිතරම් වටිනවද? මගේ ගතිගුණ ටිකයි කියන්නේ මගේ සසර, මගේ අතීත වුණු කියන්නේ මගේ මිනේ, මේ ගමන සතර පහේ හින ගම්ම පොතු ජනකෝ අනරිය නවතින්නේ නැති ගමන, මගේ අතීත වුණු වැරදි කියලා දකින නුවණ, ඥාණය, ඥානජපණමේ දර්ශන නුදුපත්. ඒ ඥාන දර්ශනය දුක්ඛ නිරෝධ මඟ. ඥානංච බල මේ දර්ශන මුදපාදී අන්නේ ඥානය අද හදා ගන්න. අර ඥානය නිසයි වතුර බොන සංහව උපීපදුනේ නැති. වරද කියලා අහපු නිසා දැන් බුදුන්වහන්සේ කියපු නිසා අපි කරලා බලන්න. කරලා බලනකොට තේන ඇත්ත කියලා අන්න එහෙනම් අපි සද්දින්ම වෙලඳගනින් බුද්ධ ධර්මය ඒ කරලා බැලුවම ඇත්ත නම් විතරයි. කාලා බැලුවම රහණන්නේ අපි දෙයක් ගන්නෙ නේද? ඒක අසුකාරයට තිබුණට බූන්දි ගන්නවා මේ සංකල්ප. නෑ අපි කියන්නේ කාල කාල මොකක්ද මේ හොයන්නේ මොන බුද්ධිද හොයන්නේ කාල බලලා දෙන්න කරන්නේ මේ දැන් බලන්න පුළුවන් මොන මේ කාලේ ටෙස්ට් කරලා බලන්න මේ දැන් අපි කඩේ අපිට ඕන බුද්ධි ගන්න බෑ අපි ගැඟට ඕන එකක් නෑ මේ හිත කියන එක කොරණ හොයන හොයන අරගෙන කාලා ආයෙනව කෙල්ලෙන් අරන් කල්පනා කරනවා අතන කෑයක මීටර හරි දැන් දුක මොකද්ද මේකද අරගෙන අර තණ්හාව දුකට හේතුව කියලා මෙයා දන්නේ මෙයා හිතන්නේ දුක් කියන්නේ මේ බුද්ධිය කියලා මේ ගැනේ යන කාමයේ දුක. ඒ කාමයේ නැත්තම් මේක දුකක් නැසෙත් නැ. මේක ආහාරය. ඉතින් අපි දක්ෂ වෙමු. මේ විදිහට ගලප දැන් අපි උපාය තියෙනවා. ඒක දැන් උපාය දන්නව පාය නැවත කිමි ඔය උපාය යොදමින් උපාය යොදමින් සංඥාවේ නේරමින් සංකාර විඥාන නිරෝධ කරමු. නිරෝධ කරනවා කියන්නේ මොකද සංඥා සංකාරයේ විඥානික හැදෙන්නේ ඉඳ දෙන්නේ නැහැ. සංඥාව දකින්නවා. හඳුනා ගැනීම මෙහෙ පහළුණා කියලා දකිමින් බාහිරෙන් නොදකිමින් සමන්තුලින් දකිමින් ඒ විදර්ශනා ඥානයෙන් යුතුව යනකොට ඉතින් කවදා හරි දවසක ඔබට තේරෙයි ඇත්තටම පුදුම සප පුදුම සතුට පුදුම සැහැල්ලුවක් තියෙන තැනකටයි අපි මේ ආවේ. අර ආති විශෝපම සූත්‍රය කියන විදිහට අර බඩකේ ඔය ලෝකේ වෙන හතර දෙනෙක් ඊළඟ මේ බඩේ රජිරෝ පස් දෙනෙක් කිව්වා පස්සේ වැලි කෙනිය පටන් හදපු කෙනෙක් පහන්නේ හය දෙනාම එළෝ වෙන නෝ කවුරු වල්ලන්නේ අර මිනිස්යාගේ පස්සේ මිනිස්සු දුවල 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 යනකොට පාළු ගෙවල් අයක් හම්බුණා පාළු ගෙවල් අය ඉති හරියන්නේ ඒත් එනෝ පේනවා ආයි දුවල ගියාම මහා ඕග හතර ගංගාවල් හතර එක තැනකින් ගලන මම කල්පනා කරා දැන් මේ මාරු මං හිතුව කොහොම මාරු සර්ජ හතරගෙන මට දෂ්ට කරන්නේ ඒ හතර දෙනේ පස්සේ වදකේ පස්සේ නැන්නේ කඩු කිනිසි අමර මහ කපල ගන්න ඊළඟට මම උපාය සීලේ වල්ලන්න මගේ මිත්‍රෙක් කියලා තියෙනවා. පේනවා එයා. දැන් කරන්න දෙයක් නැහැ. ආවුන අපෝටු අටක් අදාගත්තා. පවුරක් බැඳගත්තා. එයා අමාරුවෙන් කියනවා පිනල එගොඩට ගියා ගංගෙ. ඒ එගොඩ අර අයිකට ඇවිල්ලා දැන් තොටුපළ අයිනෙ ඉන්නවා පේනවා. හැබැයි මෙයාට පේනවා අයිනෙ ඉන්නවා අයිනෙ නෑ ගහන. නෑ මට මෙතන ඉඳලා වැඩක් නෑ. තේන්නවත් වැඩක් නෑ මට කියලා දෙවෙනි ගඟක් තරණය කරනවා අරගෙන තියෙන බය නිසා. තරණය කරාම එයාට දැන් යන්තම් තේන්නේ පුංචි වෙල පේන්නේ සද්ද යන්තම් ඇහෙන විතරයි. එයා බැලුවා කඩේට ඕන නෑ තේල් ඕනත් නෑ කියලා තුන්වෙනි ගඟට තරණය කරා. තේරණය කරා යාන්තම් ඡායාවක් පේන. මට මොකටද යාන්තම් ඡායාවක් හදන්නේ තියෙන්නේ කියලා හතරවෙනි ගඟ තරණය කරාම පේන දෙයක් නෑ. උසේම මුන්නේ හැම රහත් ඵලේ. අර පළවෙනි හතර දෙනා තමයි සතර මහා ධාතු හතර. මේ ධාතුන්ගෙන් හැදිච්ච මේ කය තමයි පෞද්ගලික කරන්නේ ඔක්කොම. මේ කයත් කය මුල් කරගෙන අපි කරන්නේ.
ඒකයි කායන ප්‍රශ්නාවක් දේශනා කරේ අපි මේ කයට ආසයි සැප දෙන්නේ ඊළඟට අර පස් දෙනා රජ්‍ය වේවන පස් දෙනා තමයි පන්ති පාදනස්කන්ධය අර තනියෙන් යන වැලි කෙලියපටන් හිතවතා තමයි ලෝකෙන් සැප විඳින්න කැමැත් හේව නන්දිරාගය හිස් දෙවල් හය තමයි අසකලනාගේ දිව ශරීරේ මන කියන මේවා හිස් දෙවල් ඒවයි මොකුත් නැහැ ඇහි මොකුත් නැහැ මේ රූපෙන් දුක් විඳින්නේ ඇහෙන් මොකක් අපි දුක් විඳින්නේ නැහැ දුක් විඳින හැගලුවම හරිනේ ඇහෙන් මේ දුක් විඳින්නේ ඒවා හිස් දෙවල් කියලා බුදුන්වහන්සේ නුවණම දුන්නා අර ගංගාවල් හතර තමයි සෝවාන් මාර්ගය අර යන නිතිය තමයි අත තියෙන ආර්ය අෂ්ටාංගික මාර්ගය මේ අංගට භාවිතා කරාම අර ගොල්ලන් සුළු වෙනවා පුංචි වෙනවා ශබ්ද සුළුෙන් ඇහෙනවා අපේ අතීත හුරු සුළු වෙනවා ඒ ඊළඟ ගමේ ගියාම තව සුළු වුණා යන්තම් පේන්න ගත්තා ඊළඟ ගඟ අනාගාමී ඵලය සුණු වෙනකොට ගියාම එයාට අතීතෙ තිබ්බ කියලා මතකෙ විතරයි තියෙන්නේ දැන් අතීත ක්‍රියාවන් සම්පූර්ණ ශේයයි කීනම් පුරාණ නවන්නත් සම්භවම් විදත්ත චිත්තායිකේ වාස්නේ එයාගේ ආයතන නැටවන්න බෑ අතීත කර්මද එයා අන්තිමම ඔයක දුක කියලා හඳුනන ශක්තිය තිබුණු නිසා එයා දැකින එහෙමවත් ඕනේ නෑ කියන්න ඕනේ තැනම තැහට කියලා ගියාට පස්සේ අර මතකයක් අයින් වුණා ආර්ය සූනහත් ඔන්න තෙන්ට ඉන්න දැන් ඔය මගක් කියුවා ආශිවිශෝපම සූත්‍රෙන් ගලගලත් වෙනවා ධම්මචක්කපවත්තන සූත්‍රේ දුක්ඛ චතුරාර්ය සත්‍යට අවබෝධ වෙන්න මට පුළුවන් කියලා මම මාර්ගය කිව්වා සතර වෛවිධික වේදවත් වෙනාට සමහරවිට මම හැටි හොමද ආයි ධර්ම දේශනා කරනකොට මාර්ගය කියනකොට ඉන්නේ මිස්සේ මම දැන්නේ හිතක් වෙනවා මට ඕන වුණාට මේකෙන් කතා කරන්න බෑ අපි දැන් කල් මදි කියලා මට හිතෙන්නේ සම්ධර්ම කෙරෙහි පැහැදීම හදාගන්න මේ ලෝක කාටත් අපි සෙත් පතන්න දක්ෂ වෙන මෛත්‍රී ජීවිතය කරගන්න ඇහැට පේන සියල්ලම සූපත් වේවා කියන කරුණාවෙන් බලන්න පුරුදු වෙන්න බත් කන්නට ඉස්සෙල්ලා කන්න වියපු කෙනාටත් මේකට උදව් කර කෙනාටත් මේව මුදලට අරන් දුන්න කෙනාටත් මේව විකුණන කෙනාටත් ඒ කඩේ මුදලාලි මහත්තයාටත් මේව හදපු ගොවි මහත්තයාටත් සියල්ලටම සෙත් පතන කන්නට දෙන මෛත්‍රී මුල් කරගන්න අද ඉඳලා මෛත්‍රිය සමත භාවනාව ද්වේෂයෙන් නූපදින මට්ටම දක්වා දියුණු කරන්න විදර්ශනාවෙන් කෙලෙස් යටපත් කරනවා සම්මතයෙන් නිවරණ යටපත් කරනවා අතනින් අනුශය යටපත් කරනවා අනුශය කියන්නේ තියෙන ඇතුලේ තියෙන කෙලෙස් උපදිනවා අනුශය ධර්ම කියන්නේ ඒවා ඒව යටපත් කරන විදර්ශනාවෙන් දැකලා නූපන්න කුසල නූපදු වෙන ධර්මතාව දිනු කරනවා මෛත්‍රිය දාගෙන ඉතින් කන තැන එහෙම කරලා ඉවරලා කන ගමන් කියනවා රස පිණිස කනවා නම් මගේ මේක නේද කෙලෙස කියලා නුවණින් හිතනවා කන්ද ඉස්සෙල්ලා මම මේක කෑවම වෙන්නේ මෙතෙන්දිම වමන වෙනවා මෙතෙන්දිම ජරාවටපත් වෙනවා මේ සියල්ලම කය කොට කය පිළිකුල කයේ තියෙන ජරාව එකතු වෙලා මේවා යහපැත්තෙන් පිටවල යනවා එම නිසා කුසගින්නට පමණයි මේක මං කන්නේ කියලා නුවණ උපදෝ ගන්නවා උපදෝගෙන කනවා මේ ජීවිතේ මෛත්‍රිය ඊළඟට එයි දාන්න ගියත් එයාට හිතෙන්නේ මේ සබන් කෑල්ල හදපු දනානේ දුක් වේවා මේක හදන්න උදව් වෙච්ච අය මේක දෙනාපු අය තුන කඩේ මුදලාලි කෙනෙක් ඔක්කොම සෙත්පත් කරනවා මේ අද මෛත්‍රී ජීවිතේ වෙනවා ඊළඟට පාර මේ පාර හදපු කෙනා යන පාර හදපු අය හදන්න උදව් දීපු රජේ රජේ ඇමතිවරු සියල්ලෝ දැන් මට වෛරස්කාරය නැහැ ඒ කියන්නේ පොඩ්ඩක් දැන් කරන්න තියෙනවා මෛත්‍රී භූමියට ඉන්න කෙනාට නිවනට චුට්ටයි වැඩ කරන්න තියෙනවා ඉතින් හැම එකම මෙහෙම කරගත්තොත් මෙයතු ඇගේ පිහිටානවලු මිතුආය ඉඳලා මේ හැම එකෙම මෛත්‍රිය ලෝක තුන් ලෝකෙටම පතුරනවා රූප ලෝකේ කාම ලෝකේ රූප ලෝකේ තියෙන රූපවලට පතුරනවා කාම මට්ටම් වල ඉන්න එක සියල්ලටම සෙත් පතුරනවා අනේ මේ සියල්ලෝම චතුරාර්ය සත්‍ය අවබෝධකට අමා මා නිවන් දකිත්තා කියලා මේ පරම මෛත්‍රියට එන යා නිකම් මෛත්‍රිය නෙවෙයි පරම මෛත්‍රියට ආවා එහෙම ඇවිල්ලා ඉන්නකොට මෙයාට කෙලෙස් පේන්න ගන්නවා ඔන්න කෙලෙස් මෙන්න දුක මෙන්න දුකට හේතුව අර මෛත්‍රිය ඉන්න කෙනාට කරන්න තියෙන පොඩි වැඩයි ටික දවසක් යනකොට ජීවිතේ මෛත්‍රිය දෙන නිසා කවුරු හරි දැන්නොත් බණින කෙනා සම්බන්ධ දෙන්නේ මොකද්ද? වරදන්නේ දෙන්නේ. ඒ බණිනවා කියලා 15 සිතයි මගේ වරද. අනේ මේ 15 සිතේ කෙලෙසි මං දැක්කා. දැන් යා දැකින්නේ එයාගේ වරද නෙවෙයි මෙතන කෙලෙසි වරද. ඒ නිසා සංහාව නැති වෙනවා. කෙලි මුලින් කරේ තියෙන කෙලෙසි පහ කරලා පහ කරලා ආරයට සෙත් පතනවා. මට අම්මා තාත්තා සංස්කෘතිලා සංසාරේ දව කර කෙනෙක් මේ දෙවිද මේ බුද්ධව තේරන්නේ සූපත් වේවා. සත්‍ය අවබෝධ වේවා. ද්වේෂය දුරු වේවා. මෛත්‍රිය වැඩේවා කියලා සෙත් පතුවා. දැන් එයාගේ ජීවිතේ ඒක. ඒක හුරු වුණාට පස්සේ ජීවත් වෙන බුද්ධ සාසනය. ඔක තමයි පරම කයි. ඔය විදිහට ඉන්නකොට යාට හිතනවානේ මේ වගේම තමයි සංගරත්නේ. පංගලේ ඉන්න සංගරත්නේ ඇසුරු කරන්න යාට ආසාවෙන්. ඒයි මේ සැනසෙන අය බුද්ධ ශාසනයේ ඉන්න අය පංගලට යන්න හිතනවා. පංගලට උදව් කරන්න කියන තව කෙනෙක් කරන්නේ මේ පංගල පිරමීසයි දැකලා හදරට ගන්න. එයා පංගලට යනවා. වෙනද නැති ආර්ය මගක යන උසස් ගුණ. පංගලද සංගරත්නේද දානමාන ආදියක දන්සල්ද උසස් සේවක මෙයා ඉදීම යැවෙන මත්තන් හැදෙනවා මේ මාර්ගයෙන්. අනුන් එහෙමින් ඔබ සැමතම මේ දේශනෙන් යම්තා කරුණක් මතුණා නම්
යම් ධර්ම ශක්තියක් මතුනේ නම් ඒ සියල්ල ඔබට අවබෝධ වෙත්වා. ඒ අවබෝධ වීමෙන් මේ සංසාර දුක් කෙලවර කරගන්නට ඔබ සියල්ලටම මේ ධර්මය අහගෙන පෙනෙන නොපෙනෙන නැත්තම් සිටින මේ සියල්ලටම ශක්තිය ලැබෙත්වා කියලා ප්‍රාර්ථනා කරනවා.